මං සර්ගේ ටෙලිග්‍රෑම් එකට මැසේජ් එකක් දැම්මා. අර සර් කිව්වේ මේ බූට් එකෙන් හදාගන්න ඕනි කියලා, VT කියලා ඇවිල්ලා තියෙන එක. ඔව්. එන්නේ එක මේ මම හදන්න බැලුවා. ඒක ඔන්නෙලා ඉවරලා පල්ලෙහාෙන් බූට් ඕඩර් හරි මොකක් හරි එකක් වැටිලා ඉවරලා හරි මම ඔය ෆොටෝ එක බැලුවා. පැය ගාණක් විතර තිබ්බා. හරි එතන ෆොටෝ එක කියන්නේ X9 කියන එක කියන්නේ බූට් ඕඩර් එක කියන්නේ කම්පියුටර් එක ඔන්ලයින් නම් කියන්නේ CD එක කාගේ හරි සබ්ද ගොඩක් හරි කරන කෙනා මට බොහොම ඇහෙනවා. ඉන්න පොඩ්ඩක් සර්. හරි ඔය F9 කියන කී එකෙන් වෙන්නේ Windows ගහන වෙලාවට එහෙම ඕක තමයි පාවිච්චි කරන්න. බූට් ඕඩර් එකෙන් වෙන්නේ මේ වෙලාවේ කම්පියුටර් එක ඔන් වෙන්න ඕනේ hard disk එකෙන්ද DVD එකකින්ද නැත්නම් pen drive එකක් හරහාද. අන්න ඒක තමයි F9 කියන කී එක press කරලා තෝරන්න තියෙන්නේ. ඕක නෙවෙයි කී එක. මේ ඒක මං ගේ පොඩ්ඩක් Google කරලා බලන්න කියලා. මේ කී එක එක වෙනස් වෙනවා. මේ නැත්නම් ඉතින් ඔය මේ තියෙන ඔක්කොම ටික press කරලා දාන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කම්පියුටර් මුකුත්ම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් F1 එකේ ඉඳන් F12 වෙනකන් තියෙන ඕනම කී එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ එකපාර ප්‍රෙස් කරලා දාන්න. එතකොට අනවශ්‍ය කී එකක් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි එක එබුනොත් බූට් මෙනු එක ඇතුළට යනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. F9 හැර අනිත් දේවල් ටික ඔබලා බලන්න. දැන් F9 මොකද්ද කියලා අපි දන්නවනේ. එතකොට F9 එක නෙවෙයි. මේ අනිත් කීස් ටික ඔක්කොම එකපාර ප්‍රෙස් කරගෙන යන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මාත් එහෙම තමයි දන්නේ නැති. මේ ලැප් එකක් හම්බ වුණාම දන්නේ නැහැ නේ මොකද්ද බූට් මේ කී එක කියලා. Google කර කර ඉන්නවට වඩා ලේසි ඔක්කොම ටික ඔබලා දාන්නේ. එහෙම මොකුත්ම වෙන්නේ නැහැ. බය වෙන්න එපා ඒකට. ඔව්. මොකක් මේ දැන් එකක් ඔන් වුණා කියන්නකො පල්ලෙහැන් වැටෙනවා මේ ඕඩර් එක මොකක්ද එක ඔන් වෙනවා කියලා. ඒ වුණාට ඔන් වෙන්නේ නැහැ. පැයක් විතර තියලා තිබ්බා ඔන් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක්ද තියෙන. දැන් එතකොට පැයක් විතර මේකද තිබ්බේ මේ change boot device order කියන එකද පැයක් විතර තිබ්බේ? ආ එහෙනම් මේම කරන්න. දැන් ආයෙ ඔබනකොට F9 ඔබන්න නැතුව පොඩ්ඩක් ඔබලා බලන්නකො. ආ ඔව් කියන්න සර්. අර සර්ගේ වගේ Windows එක ඇතුළේ Windows දාන්න පුළුවන් නේ? ඔව් සර්. ඒක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවද YouTube එකේ? මම දාලා තිනවා. හැබැයි ටිකක් පරණයි. පරණ වලට ඒ විදිහම තමයි දැනුත් කරන්න තියෙන. කිසි වෙනසක් නැහැ. මේ virtual box කියලා software එකකින් කරන්න තියෙන්නේ. මම පොඩ්ඩක් ඉන්න බලන්න ඕනේ. ගොඩක් පරණ එකක් මං හිතන්නේ 2016 17 වගේ කාලේ කරපු එකක්. බලමු පොඩ්ඩක් ඉන්න. ඔලද මමත් දාගත්ත වර්ම්වෙයා වර්චුවල් බොක්ස් එක. ඒ වුණාට සර් එරර් මැසේජ් එකක් එනවා නේ කිනු. පොඩ්ඩක් බලන්න ඕනේ. අනේ මේ වීඩියෝ එක මේ සෝරි 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 මගේ පරණ දෙන channel එකක් තිබ්බා. ඒකේ තියෙන්නේ Windows දාන විදිය. හැබැයි මේ ඒකට වෙන Android එහෙම දාන විදිය නම් videos තියෙනවා. ඒ විදිහම තමයි ඉතින් Windows එකත් කරගන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. version මම ඉන්නකෝ මම chat එකට video එකක් වෙලා දාන්න. virtual box එක තියෙනවා මම ඒකේ වැඩ කරනවා. කවුද ඒ කතා කරේ? මම නම දැක්කේ නෑ. ශාකිරා ඔයා ඉන්ස්ටෝල් කරලාද තියෙන්නේ මේ ඒක? ඔව් සර්. ඔව් ඒක හරි ලේසි. ලොකු දෙයක් නෑ. ඉතින් අර මේ මොකද්ද මුලින්ම හදාගන්න ටික විතරයි වැඩක් කියලා තියෙන්නේ. අර නමක් දීලා ඊට පස්සේ RAM එක තෝරලා hard එකේ size එක තෝරලා ඒ ටික විතරයි ඇත්තටම වැඩකට කියලා තියෙන්නේ. ඉතින් එහාට Windows setup එක එන්නේ. ලොකු දෙයක් නෑ. මං ඔයාලට දාන්න link එකක් ඉන්නකො chat එකට දාන්නම් ඒක බලන්න. සර්ක ටෙලිග්‍රෑම් ගෲප් එකක් දානවද? හරි මම ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම්. ඒකට හැමෝටම ගන්න ලේසිනේ. ඔන්න දැන් දානවා. ටෙලිග්‍රෑම් එකටද සර්? එස්කියුස් මී සර්. සර් ටෙලිග්‍රෑම් එකට දාන්න නැත්නම් මේ දැ බලන්න බෑනේ දැන්. හරිද? දැන් මම ටෙලිග්‍රෑම් ගෲප් එකට දැන් දාලා තියෙන්නේ. සර් අර ෂේප් එක අර 2007 කේ ෂේප් එක සර් කිව්ව Google කරලා බලමු කියලා. ආ ඔව් හොයාගත්තද? නෑ නෑ සර්. ඒක නේ සමහර විට නැතුව ඇති. ආ
කොහොමද දන්නේ සර්? ඔයා බැලුවෙත් නැද්ද? මම බැලුවේ නැහැ සර්. පොඩ්ඩක් බලන්න එපේ. මට තවද උණ බලන්න. අර දාස මම ඇහුවා සර් අර එතකොට මේ මට අහන්න උනේ අර ඩවුන්ලෝඩ් කරන විදිහ. කනේ නැත්තම් මේ ඔය 2007 අයින් කරලා අලුත් එකක් දාගමු. ඕකේ ගොඩක් දේවල් අඩුයිනේ. සර් සර්ට දැන් කොහමද? අනේ දැන් නම් හොඳයි. ඊයේ මගේ ඔළුව කැක්කමක් ඇල්ලුවා. ඉතින් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න අමාරු නිසා මම පන්තියේ කරේ නැත්තේ. වෙන ලොකු අසනීපයක් නෙවෙයි. හරි අමාරුයි නැත්තම් ඔළුව කැක්කමක් හැදිනාම ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්න. ඉතින් ඒකයි මම කරේ නැත්තේ. පැය කමාරක් දෙකක් විතර මම බලන් ඉන්න බෑ ස්ක්‍රීන් එක දිහා. මම බුද්ධාගම ටීචර් කෙනෙක්ට ඇහුවා සර්. ඒගොල්ලෝ නම් දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. මම දැම්ම මේ WhatsApp group එකට දාන්න අද පන්ති නැහැ කියලා. හේතුවක් මොකුත් එයාලට කිව්වෙත් නැහැ මම. හරි එහෙමනම් ළමයි 25ක් ඉන්නවා. 8:34යි. තා විනාඩියක් දෙකක් බලමු නේද? අනිත් කාරණේ අද ඔයාලගේ මේ අදින් ඉවරයි උගන්වන්න තියෙන කොටස් ටික අපි හෙට ඉඳන් අර මම ඔයාලට පොරොන්දු වෙච්ච අමතර දේවල් ටික කතා කරනවා. වීඩියෝ එඩිට් කරන විදිය ඒ ඔයාලා කියන කෙනා මම කියලා දෙන්න. ප්‍රශ්නයක් නැහැ ඒක. සර් මම Google කරා. මොකද්ද? සර් මම Google කරා සර්. ඔව්. සර් මම මර්ජ් ෂේප් කියලා කොටස් කොටස් කඩන්න දාලා නැහැ සර්. ඒකේ තියෙන එඩිට් ෂේප් කියලා එකක් සර්. ආ. ඒක කර ඇදලා ඉරක් වගේ සර්. හැඩේ වෙනස් කරන්න පුළුවන් නේද? ඔව් හැඩේ වෙනස් කරන්න පුළුවන් සර්. ඩොට් සෙට් එකක් එනවා ඒ ඩොට් වලින් වෙනස් කරන්න. ඔව් ඔව් සර්. बूट मेनु මම්මේ විනෝස් කීප දිහා බලන් ඉන්නවා මේ Windows 11 කාගේ හරි wallpaper එකක් කියලා බලද්දි මේ වීඩියෝ එකක් දාලා නේ අර මේකෙන් ඔබියස් එක හරි නිකුම් ෂෙයා කරන්න මම කරා මම හිතුවා ඔයාලු ස්ක්‍රීන් එක කියලා wallpaper කියලා උදන් හිටියා මොකද්ද මම දැක්කේ නැන්නේ නම දැන් කවුද මේ වීඩියෝ ඔන් කරගෙන හිටියා අර Windows 11 එකේ wallpaper එක දාලා නම තිබ්බා මට කියලා ගන්න මේ කම්පියුටර් පොඩ්ඩක් ස්ලෝ වුණා මේ ටික දැන් ස්ක්‍රීන් ෂෙයා කරන්න ආ හරි හරි එහෙනම් පන්ති ඉවරනම කරමු හා අපි පටන් ගමු නේද 25 ඉන්නේ වැඩි වෙන පාටක් නැහැ සර් අර ඩාකි මේ පවර්පොයින්ට් පාඩම ඩාකු නැති අය අල්ල ගන්නවා කියලා ආ අන්න හරි ඇයි ආවේ නැත්තේ දාත් දාපු අම්මගේ කන්ටිකට සර් එජේ බැසේ එදා ඉති දෙන්නයි දුන්න මම ආව සර් මාත් ආව සර් මාත් ආව සර් ඔව් ආපු කට්ටියට මට මතකයි මම තාම සර් මොකද්ද සර් ලැජ්ජා වේ බෑ අර අලුත් ළමයි සෙට් එකක් ඇවිල්ලා ඕල් ගා දෙන්නයි දුන්න ඇයිටි මාත් ආව සර් චාකිරා හැමනම් මන් දැක්කා අර මොකද්ද දෙමාපිය රැස්වීම තිබ්බර නේද නවයේ පන්තියේ කට්ටියට කමක් නැහැ එයාලට රැස්වීමක් තිබ්බයි දැන්නේ සර් ආ ඔවුලු දෙම් පේනවා දැන් ආවා බීම් බය දාගෙන තියෙන්නේ හරි මොකද්ද ඉරේක ආ ඒක නෙමෙයි සර් මේ උඩින් තියෙන එක පේනවාද HP support assistant එක ඒකේ සර් මේ product name කියලා තියෙන්නේ හරි ඒකද අර වර්ගයේ කිවිස ඔව් ඕක ලැපේ මොඩල් එක ඒතොර ඒක දාලා සර්ච් කරාම මේ බූට් ඩ්‍රයිව් කියලා සර්ච් ගන්න ඕනේ නෑ බයෝස් ඉන්න මම ඔහොම ස්ක්‍රීන් එකේ තියන් ඉන්න මම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න
යාලා කියනවා මේ කට්ටිය දාන්නේ F10 එක හරි F2 එක හරි F12 එක හරි F1 එක හරි නැත්තම් delete key එක කියලා. ඔය ටික press කරලා බලන්න. සර් වීඩියෝ එක ගැන සර් සිග්නලේ බලවා ගන්නත්. මොකදද? සර් වීඩියෝ වල සිග්නලේ හොයා ගන්න නැද්ද? ඔයාලා සර්ච් කරන්නක virtual box සිංහල කියලා. ඒව තමයි ඒකට ඒකෙන් වෙන දේවල් කරන්න නැහැ මේ ඔය වැඩේ වෙනම කරන්න. එතකොට ඕන තරම් වීඩියෝස් එනවා. පදස ටයිප් කරන්න ඕනේ. virtual box සිංහල. මේ මම ලින්ක් දැම්මේ නැත්තේ මේ අර දැම්මේ නම් මම නිතරම බලන channel එක ලින්ක් එකක්. අනිත් මේ නිකන් බලන්න නැතෝ එපන්න බැරි නිසායි මම ඔයාලට මේ සිංහල වීඩියෝ එක දැම්මේ නැත්තේ. ඇත්තටම මොනවද කියන්නේ? Excuse me sir. ඔව් දෙයන්න. සර් මම අලුතින් හෙඩ්ෆෝන් එකක් ගත්තා. ඒක ගැහුවට පස්සේ ඩෙස්ක්ටොප් එකට මේ කතා කරන්න බෑ ඇහෙනවා කතා කරන්න. ඩෙස්ක්ටොප් එකේ තියෙනවද මයික් එක ගහන්න වෙනම ජැක් එකකුයි හෙඩ්ෆෝන් කියලා වෙනම ජැක් එකකුයි දෙකක් තියෙනවද? ඔව්. ආ එහෙමනම් තනි ජැක් එකට එන එක ගහන්න බෑ. ඒකට වෙනම කේබල් එකක් තියෙනවා. ඒක මේ කොටස් දෙකකට වෙන් කරලා දෙන්නේ කේබල් එකක් ගන්න ඕනේ. Excuse me. ඉවනම් ඉල්ල ගන්න පුළුවන් කඩේක. Excuse me. හරි දැන් තමයි තියෙන පන්ති පටන් ගන්න කිව්වේ චුට්ටක් ආයි බර කියන්නකෝ. චැට් එක දාන්න. සර් हतराइन එහෙනම් ඉතින් දෙකක් දෙකක් ඔවුලක් නැහැ. මට error එක විතරක් පෙන්වන්නකෝ screenshot එකක් හරි ගහගෙන මේ පස්සේ හරිද? ආ. එහෙනම් අපි පාඩම පටන් ගමු. මේ ලිතුම් මේ නතර කරන්නකෝ ෂෙයා එක. හරි. එතකොට අද අපි කතා කරන්නේ Excel ම තමයි. හරි. කලින් දවසේ කතා කරපු දේවල් මතකද? screen එක තාම පේන්නේ නැහනේ. නැහැ සර්. දැන් පේනවද? ඔව් සර්. හරි. ඔකේ පේනවා. කලින් දවසේ හදාගත්ත chart එකේ විදිහෙන් chart එකේ විදිහෙම තියෙනවා. අපි මේකම කරගෙන යමු ඉස්සරහට. එතකොට දැන් කටියට මතකද කොහොමද sum එක ගත්තේ average එක ගත්තේ කරලා බැලුවද? බැරි වුණාද? වැඩ තිබ්බද? හරි. චුට්ටක් මම නිකන් බලාගෙන යමු. මෙතනින් පටන් ගමුකෝ max එක. මැක්ස් එකෙන් කරන්නේ මොන හරි පරාසයක තියෙන ඉලක්කම් වලින් වැඩිම අගය අපිට හොයලා දෙන එක. එතකොට මේ තියෙන පරාසයේ තියෙන වැඩිම ඉලක්කම 7 කියලා අපිට Excel එකෙන් පෙන්නලා තිනවා. අපි උත්තරේ ගත්තේ මෙන්න මේ ෆන්ක්ෂන් එක ටයිප් කරලා. සමාන ලකුණ මැක්ස් කියලා ටයිප් කරලා වරහන් ඇතුලේ දාන්න ඕනේ මොන පරාසය තුළ තියෙන ඉලක්කම් වලින්ද කියන එක. එතකොට B2 කියන සෙල් එක ඉඳන් E2 කියන සෙල් එක දක්වා තියෙන පරාසය ඇතුලේ තියෙන ලොකුම ඉලක්කම මොකක්ද කියලා ඒ අපිට හොයලා දෙන්න. ඒ වගේම මින් එකකින් කරන්නේ අපි තෝරලා දෙන පරාසයක් ඇතුලේ තියෙන චූටි ඉලක්කම අපිට හොයලා දෙන එක. දැන් මෙතන තියෙන ෆන්ක්ෂන් එක තමයි සමාන ලකුණ මින් කියලා ටයිප් කරලා වරහන් ඇතුලේ සුපුරුදු විදිහටම අපිට අවශ්‍ය කරන පරාසය. එතකොට B4 කියන සෙල් එකේ ඉඳන්, ඒ කියන්නේ මේ සෙල් එකේ ඉඳන් E4 කියන මෙන්න මේ සෙල් එක දක්වා තියෙන පරාසය ඇතුලේ තියෙන චූටි ඉලක්කම තමයි මේ හොයලා දීලා තියෙන්නේ. එතකොට මේ විදිහට max සහ min කියන ෆන්ක්ෂන් එක ෆන්ක්ෂන් දෙක පාවිච්චි කරලා ලොකුම අගය සහ කුඩාම අගය ගොඩක් ලේසින් අපිට හොයා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා sum. sum කියන්නේ එකතුව. එතකොට ඒකත් අර විදිහම තමයි සමාන ලකුණ ගහලා sum කියලා දාලා අපිට අවශ්‍ය range එක පරාසය දුන්නාම එයා අපිට හොයලා දෙනවා ඒ පරාසය තුළ තියෙන ඉලක්කම් වල එකතුව. මේක 100ක් 200ක් 300ක් වගේ ලොකු ගණනක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙයාට තප්පරෙන් ඒක අපිට හොයලා දෙන්න පුළුවන්. ඊළඟට ප්‍රති අපි ගත්තා average එක. average එක කියන්නේ සාමාන්‍ය අගය. ඒ කියන්නේ තියෙන ඉලක්කන් ප්‍රමාණය එකතුව
ඉලක්කම් ප්‍රමාණයෙන් බෙදපුවාම වෙන උත්තරේ. දැන් මෙතන තියෙනවා 3 දෙනෙක්ගේ ලකුණු. එතකොට මේ 3 එකතු කරලා 3ෙන් බෙදපුවාම වෙන උත්තරේ තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක මොකද්ද සාමාන්‍ය අගය කියලා. ඔයාලගේ report වල එහෙම ඇති ඉස්කෝලේ දෙන. එතකොට ඒක අපි හොයාගන්නේ සමාන ලකුණ average කියලා type කරලා වරහන්න තුලේ සුපුරුදු විදිහටම අපිට අවශ්‍ය කරන පරාසය. එතකොට මේ පරාසය තුල තියෙන ඉලක්කම් වල එකතු වෙරගෙන ඉලක්කම් ගාණෙන් බෙදලා අපිට උත්තරේ අරගෙන දෙනවා. එහෙම තමයි average එක හොයාගත්තේ. ඊළඟට අපි ගත්තා rank එක. rank එකේදී තමයි පොඩ්ඩක් පැටලෙන දේවල් ටිකක් තිබුණේ. අපි පොඩ්ඩක් ආයෙක මතක් කරගමු. එතකොට අපි කතා කරන්නේ මේ function ටික ගැන විතරයි. මොකද all level මට්ටමේදී උගන්වන්නෙත් මේ කොටස විතරක් නිසා ඔයාලට හොඳටම ප්‍රමාණවත් මේ කොටස් ටික. ඒ නිසා අපි කතා කරන්නේ මේ function ටික විතරයි. वालट मन दम पीडीएफ बेलवाद ICT अच्छुपोत देख दहाय कुला अपे कथा कर बुदेवल गोड़ाक तेरो नहीं द ये तो बोलते हैं कथा करने एक्सेल लेकिन वालट है ना ओल्डल आईटी तोरा गाने के निकट ना वालट एक्सेल वाली लाख में दोनों की तरह गाने पुलो एक्सेल वाली वितरा ඉරිගහන ප්‍රශ්න සාමාන්‍යයෙන් 3ක් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් යනවා එක්සල් වලින් ඉරිගහන ප්‍රශ්න. ඒ වගේම රචනා ප්‍රශ්න කිහිපයක් excuse me sir 10ක් විතර ගන්න පුළුවන්. ඔබද කියන්නේ sir මේ ළමයි excel sir ගෑව අහුන්නේ නැමුකෝ. ආ මං කී කී හිටියේ දැන් ඔයාලා ඕ ලෙවල් වලට තෝරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ICT මේ අපි දැන් මේ කතා කරපු excel කොටසෙන් මේ දවස් දෙකකට කතා කරපු කොටසෙන් ඔයාලට ලකුණු 13ක් විතර ගන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් ටික हरी සම් එක ඇවරේජ් එක මැක්ස් එක මින් එක ඒ ටික කතා කරා. දැන් බලමු රෑන්ක් එක ගත්තේ කොහමද කියලා. රෑන්ක් එක කියන්නේ මෙන්න මේ කොටස ඕල් ලෙවල් වලට කියන අච්චු පොතේ මේක දාලා නැහැ. හැබැයි අපි නිකන් දැනගමු. මේක වැදගත් වෙනවනේ. හරි. රෑන්ක් එක ගන්නකොට මෙන්න මේක තමයි අපි ලියන ෆන්ක්ෂන් එක. සමාන ලකුණ රෑන්ක් කියලා ගහලා වරහන් ඇතුලේ ගහන එක පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතින්දි. මේක හොඳට ඔළුවට දා ගන්න ඕනේ. අපි මේ ඩොලර් සයින් එක චුට්ටකට අමතක කළා දාමු. वाल हितान में डॉलर साइन ने का नया किया हरे द ये तो वोटा अभी में तो ना मैं आटे की मैं किया लते ने बी पहे इंदां ई पहा दक का परासे तुला बी पहा की वे नियाद एक तो हमें मैं आटे किया लते हरे तेरना ने बी पहे इंदां ई पहा दक का क्या ने मिन्ने में तेंदा मितना दक का तेरे इलाकंग बलिंग बी पहाटा दाल අන්නේ විදිහට කියවෙන ස්ථානයේ ඉන්නේ කියන එක තමයි මේ හොයලා තියෙන්නේ. එතකොට ඔයාලට මතකද ඇයි මේ ඩොලර් සයින් එකක් දාන්න කියලා? දැන් අනිත් ෆන්ක්ෂන් වලදී අපි ඩොලර් සයින් එකක් දාලා නැහැ කිසිම එකකට. මතක කෙනෙක් ඉන්නවද ඇයි ඩොලර් සයින් එක? ඒ වලට මාරු වෙද්දී ඒක හරියට එන්න ඕන නිසා. අන්න හරි. දැන් සාමාන්‍ය විදිහට අපි ෆන්ක්ෂන් එකක් ලියද්දි හැම සෙල් එකකටම ඔක ලිය ලිය යන්න බෑනේ. එතකොට අපිට ලොකු වෙලාවක් යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ එක සෙල් එකකට ෆන්ක්ෂන් එක ලියලා ඊට පස්සේ ඒ ෆන්ක්ෂන් එක අනිත් හැම සෙල් අපිට අවශ්‍ය කරන සෙල් හැම එකකටම කොපි කරගන්න එක තමයි කරන්නේ. ඒ වගේ වෙලාවකදී Excel එකෙන් අපි මේක මේ චූටි කළු පාට කර්සර් එක ඇවිල්ලා මෙහෙම ඉස්සරහට ඇදගෙන යද්දී ඒ ඇදගෙන යද්දී එයා කරන්නේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන මේ සෙල් වල සෙල් ඇඩ්‍රස් එක වෙනස් කරගන්න. සෙල් ඇඩ්‍රස් එක නැත්නම් අපිට කියන්න පුළුවන් සෙල් ID එක කියලා. ඒක එයා වෙනස් කරගන්න. ඉතින් ඒ වෙනස් වෙන එක නවත්තන්න තමයි අපි ඩොලර් සයින් එකක් දාගන්නේ. ඩොලර් සයින් එක දාපු ගමන් Excel එක දන්නවා මේ දේවල් මම වෙනස් කරන්න හොඳ නෑ කියලා. දැන් අපි මෙතෙන්දි කියලා තියෙන්නේ B5 සිට E5 දක්වා. ඒක මෙතෙන්ට ගියා කියලා වෙනස් වෙන්න බෑ. මෙයාගෙත් රෑන්ක් එක හොයාගන්න නම් ඒක බලන්න ඕනෙත් B5 සිට E5 දක්වා. ඒ හේතු නිසා තමයි අපි මෙතන ඩොලර් සයින් එකක් දැම්මේ. එතකොට අපි මේක මේ ෆන්ක්ෂන් එක ඉස්සරහට කොපි කරගෙන යනකොට මේ තියෙන B5 සහ E5 කියන මෙන්න මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙයාට ඩොලර් සයින් එකක් දාලා නැහැ නේ.
එතකොට මෙතෙන්ට එද්දි මෙයා ඊ පහ වෙලා තිනවා අපි මෙතන ටයිප් කරගත්තේ ඇත්තටම B5 විතරයි එතකොට Excel එකෙන් දන්නවා මේක වෙනස් කරන්න ඕනේ හැබැයි මේ ඩොලර් සයින් එක තියෙන නිසා මෙන්න මේ දෙන්නා වෙනස් කරන්න බෑ කියලා Excel එක ඒ වෙලාවේදී දැනගන්න ඒක තමයි පුතේ අපි ඩොලර් සයින් එකක් පාවිච්චි කරලා කරන්නේ සර් ඔවද කියන්න සර් මං ගියේ සතිය සර් ගියේ සතිය දෙක සර් මං පෙන්නවා මේ මේ ස්ක්‍රීන් එක මේ මගේ එක සර් එන්නේ නෑ මේ විදිහට ඔය කිසිම එකක් මගේ එන්නේ මේ Excel Word එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නවා අනේ සර් මේ මං කම්පියුටර් කොන් කරා මගේ එකේ හොට්ස්පොට් ඇඩ් වෙන්නේ නෑ සර් කම්පියුටර් එකට එහෙම වෙන්න බෑ නේද දැන් අපි සාම නෑ සර් මේ මම දැන් මේ වීඩියෝ කොන් කරලා පෙන්වන්නම් සර් පොඩක් හරි පෙන්වන්නකෝ බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා හරි මට මේ නම මතක නැහැ හිතේ මේ කළු පාට කර්සර් එකට මේ චූටි ඉන්නේ ඒකට අපි කියන්නේ මම දැන් 2.2 ෆෝන් එකකින් නොකිය දීලා තින්නේ මේ වෙන වයිෆයි එකක් පෙන්වන්නේ මේ අපේ එක පෙන්වන්නේ නැහැ සර් මෙතනින් පෙන්න මම මේ ඕෆ් කරලා ඔන් කරත් හරියන්නේ නැහැ සර් හරි වෙන ෆෝන් එක ඔයාලගේ හොට්ස්පොට් එක පෙන්වනවද වෙන ෆෝන් වල පෙන්වනව සර් දැන් ඔයාගේ වයිෆයි නෙට්වර්ක් එකක් පෙන්වන්න නම් මට හරියටම කියන්න අමාරුයි දැන් මොකද වයිෆයි කේ ප්‍රශ්නයක් නැහනේ එන මට හරියටම උත්තරයක් දෙන්න අමාරු USB කේබල් එකකින් try කරලා බලන්න. ආ සර්. Thank you. කේබල් එක ඒ හොට්ස්පොට් හදලා තනම යටින් තියෙන USB theater එකල. ඒකෙන් on කරලා කේබල් එකකින් ඉන්ටර්නෙට් දෙන්න පුළුවන්. මේ දැනට එහෙම කරගෙන පුළුවන් නම් ආ screen එක මට පෙන්වන්න අර වැඩ කරන්නේ නැහැ කියපු එක. ආ සර් thank you. හරි. තවෙන අර මේ මට මේ නම මතක ගලා හිටිය දැන් මතක් වුණේ මේ කළු පාට cursor එකට අපි කියන්නේ fill handle කියන. fill handle එක පාවිච්චි කරලා මෙහෙම ඉස්සරහට අරගෙන යද්දි තමයි මේ තියෙන සෙල් වල ලියපු ෆන්ක්ෂන් එක ඒ ඇදගෙන යන පරාසයේ තියෙන හැම එකකටම ඇප්ලයි වෙයි. එතකොට දැන් අපි දන්නවා ඩොලර් සයින් එකක් දැම්මොත් එහෙම ඒගොල්ලොන්ගේ සෙල් ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ නැහැ. අපි ලියන ෆන්ක්ෂන් එක ඇතුළේ තියෙන සෙල් ඇඩ්‍රස් එක වෙනස් නොවී ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වෙලාවට තමයි ඩොලර් සයින් එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේ ඩොලර් සයින් එකේ මේ B කියලා හඳුන්වන්නේ කොලම් එක, පහ කියලා හඳුන්වන්නේ රෝ එක. එතකොට අපි මෙතෙන්දි මෙයාට ඩොලර් සයින් දෙකක් දාන්න හේතුව තමයි B කියන කොලම් එකත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම පහ කියන රෝ එකත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මෙයාට අපි මේ කියලා තියෙන්නේ. මම චූටි උදාහරණයක් පෙන්වන්නම්. මම මේ ෆන්ක්ෂන් එක කොපි කරගෙන sorry. සර්. ඔලුද? මම දැන් මේ ලැප් එක ඔෆ් කළා. මේ රිස්ටාර්ට් එක දානවා ඩිලීට් බටන් එක ගැබුවා මොකද වෙන්නේ කියලා බලන්න දැන් ඔෆ් වෙවි ඔන් වෙනවනේ ඔයාගේ එහෙනම් ලැප් එකේ මොනවා හරි වෙන්න ප්‍රශ්නයක් තියෙනවද දන්න ඩිලීට් බටන් එක ගැබුවා ඊපස්සේ දැන් ඔෆ් වෙනවා ඔන් වෙනවා ඒක නවතින්නේ නැහැ බයෝස් එකට යන්නේ නැති ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද දන්න එහෙම නොවුනත් නම් ඕක පොඩ්ඩක් චෙක් කරගන්න වෙනවා එහෙම නැත්නම් මේ රිස්ටාර්ට් වෙන මේ දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ බටන් එක ප්‍රෙස් කරපු ගමන් බයෝස් එක ඇතුළට යන්න ඕන හරි හරි ළමයි මේ මෙතන බලා ගන්න දැන් මේ B කියලා හඳුන්වන්නේ මොකද්ද කොලම් එක පහ කියලා තියෙන්නේ රෝ එක E කියලා තියෙන්නේ කොලම් එක පහ කියලා තියෙන්නේ රෝ එක එතකොට මම කිව්වා ඩොලර් සයින් එකක් දාපු ගමන් Excel එක දැනගන්නවා ඒ අදාළ කෙනා වෙනස් වෙන්නේ නැහැ කියන එක දැන් අපි B ඉස්සරහින් ඩොලර් සයින් එකක් දාලා නැහැ දැන් Excel හිතනවා මේ B කියන කොලම් එක වෙනස් වෙන්න ඕනේ කියලා ඒ වගේම E කියන ඩොලර් සයින් එකට ඉස්සරහින් sorry e කියන අකුරට ඉස්සරහින් ඩොලර් සයින් එකක් දාලා නැහැ. එතකොට Excel එක හිතනවා මේ e කියන කෙනත් වෙනස් වෙන්න ඕනේ කියලා. අපි මේක බලමු ඉස්සරහින් තියෙන සෙල් ටිකට දාලා මොකද වෙන්නේ කියලා. හරි. මම දැන් fill handle එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඉස්සරහට අරගෙන යනවා. බලන්න මොකද වෙන්නේ කියලා. උත්තර ටිකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි හැම උත්තරයක්ම වැරදි. දැන් අපිට පුළුවන් double click කරලා බලන්න මේ කට්ටියට apply වෙලා තියෙන function එක මොකද්ද කියලා. ෆන්ක්ෂන් එක රෑක්ම තමයි එයාගේ ඇතුලේ තියෙන වැලියු ටික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. දැන් බලන්න මේ උඩ එක්කන හරි උත්තරේ තියෙන එක්කනගේ C5 කියන සෙල් එක. ඒක හරි. එතකොට එයාගේ අගය මොකද්ද කිය මේ එයාගේ රෑන්ක් එක බලා ගන්න ඕනේ B5 සිට E5 දක්වා කියලා දෙනවා ඒකත් හරි. හැබැයි අපි මෙතෙන්දි කරේ මේ කොලම් එක ඉස්සරහින් තියෙන ඩොලර් සයින් එක අයින් කරලා තියෙනවා. දැන් Excel එක හිතනවා එහෙනම් කොලම් එක මාරු කර ගන්න ඕනේ කියලා. දැන් බලමු ඊළඟ එක්කනට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කොටුවට ගිහිල්ලා අපි ඉතන ටයිප් කරේ නැහැ මොන ඩබල් ක්ලික් කරා බලන්න මෙතන B කියලා තියෙන ඕන එක C විදිහට වෙනස් වෙලා තියෙනවා මෙතන E තියෙන ඕන එක F විදිහට වෙනස් වෙලා තියෙනවා දැන් අපි අන්තිම එක බලුවොත් එහෙම
මෙතන B තියෙන්න ඕන එක E වෙලා ඒ වගේම E තියෙන්න ඕන එක H වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි ඩොලර් සයින් එක ටයිප් කළා නැහැ. එතකොට අපිට ලැබෙන උත්තර ටික වැරදි. හරි. අපි මෙතෙන්ට ටයිප් කර මේ මෙතෙන්ටත් A ෆන්ක්ෂන් එකම දාලා දැන් මේ පහ ඉස්සරහින් තියෙන ඩොලර් සයින් එක අයින් කරගන්නවා මේ විදිහට. දැන් මේ මොකද්ද වෙන්නේ? B කියන කොලම් එක වෙනස් කරන්න එපා. ඒ වගේම මෙතෙන්දි කියනවා E කියන කොලම් එකත් වෙනස් කරන්න එපා. හැබැයි මේ පහ කියන රෝ එක වෙනස් වෙන්න කියලා තමයි මේ කියන්නේ. හැබැයි මේක මෙතෙන්දි ප්‍රශ්නයක්. ආ සෝරි. සර් ඔලිතුම් කියන්න. දැන් මේ සර් ලැප් එක ඔන් වෙනවා ඔෆ් වෙන එක නවතින්නේම නැහැ නේ. එලියක් වැටෙනවා ඔෆ් වෙනවා. එලියක් වැටෙනවා ඔෆ් වෙනවා. බැටරි ගලවන්න නැත්නම් පවර් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න. එහෙම කළාත් බැලුවා සර්. ඒත් ඒකම ආයි වෙනවා. මට කෙලියයි. ඔය වෙන්නේ ඒ ගොඩක් වෙලාවට ඔය වෙනවා ඇත්තේ BIOS එකට යන්න try කරනවා බැරි නිසා ආය ඔෆ් වෙනවා. ආය යන්න try කරනවා බැරි නිසා ආය ඔෆ් වෙනවා. බැටරි ගලවලා චුට්ටක් තියලා බලමුද විනාඩි 5ක් විතර. ආ හරි. දැන් මේ ලිය තින ෆන්ක්ෂන් එකේ හැටියට අපිට පහ කියන එකනාව නොවෙනස්ව තියාගන්න බෑ. ඒ නිසා තමයි මේ වගේ error එකක් එන්න හේතුව. දැන් ඔයාලා ලියන ෆන්ක්ෂන් එකේ වැරද්දක් තියෙනවා නම් මෙන්න මේ වගේ හෑෂ් ටිකක් වදි. එතකොට හොයාගන්න පුළුවන් ෆන්ක්ෂන් එක ලියලා වැරදි කියන එක හොයාගන්න පුළුවන්. එතකොට ෆන්ක්ෂන් එක හරියට ලියලා දාන්න ඕන ඩොලර් සයින් ටික ඒ වගේම සෙල් ඇඩ්‍රස් ටික හරියට දාලා තිබ්බේ නැත්නම් උත්තරේ වරදිනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕනේ. හරි. ওই ටික තමයි දැන් කතා කරේ. අද අපි කතා කරන්න යන්නේ chart ගැන. කොහොමද Excel එක පාවිච්චි කරලා chart එකක් හදාගන්නේ. එතකොට Excel එකේදී ඔයාලට ඕල් වලදී ඉගෙන ගන්න තියෙනවා chart වර්ග පහක් ගැන. column chart, bar chart, line chart, pie chart ඒ වගේම මොකක්ද ඒකට කියන්නේ අර XY අක්ෂයෙන් අපි අඳින්නේ මොකක්ද ඒකට කියන්නේ ළමයි මතකද කාට හරි? නවයේදී විතර තියෙනවනේ. මට නම මතක නැහැ. අර කවයක් වගේ අඳින්නේ. flow chart නෙවෙයි නේද මේ පොඩ්ඩක් හරි කියතලේ අන්න හරි මොකද්ද මට හුන්නේ තලයක් තමයි මොකක් හරි මෙන්න මේක මේ තියෙන්නේ rc තලය අන්න හරි මෙන්න මේකක් හදා ගන්න විදිය ඕලෙල් මට්ටමේදී කතා කර මෙහෙමයි ඉතින් මේ මේකක් කියන්නේ අනිත් ඔක්කොම එක ක්ලික් එකයි දෙන්න තියෙන්නේ හැදෙනවා ඒ නිසා මේ ඕලෙල්ලා දිතින් පොතේ දාලා තියෙන්නේ ওই chart වර්ග ටික එහෙමයි කියලා අනිත් chart වර්ග හදාගන්න බැරි කමක් නැහැ මෙතනින් ක්ලික් කරපු ගමන් ඒ chart එක හැදෙනවා ළමයි දැන් මේ කියලා දෙන ක්‍රමයට හරි chart එකක් හදාගන්න අපිට පුළුවන් insert එකට ගිහිල්ලා මෙන්න මෙතන chart කියන group එක භාවිතා කරලා අපිට කැමති chart එකක් add කරගන්න පුළුවන් example එකක් විදිහට අපිට මෙන්න මේ විදිහට අපි කැමති විදිහේ chart එකක් උඩ press කරොත් මෙන්න මේ විදිහට chart එකක් හැදෙනවා මොකද්ද පේන්නේ නැහැ කිව්වේ ඉතාලිය ඔබලා ගන්න එක පේන්නේ ඉන්සර්ට් එකට ගිහිල්ලා මෙතන ඔයාලගේ තියෙනවනේ එක එක chart වර්ග ඒ chart ඔබද කියන්න සර් දැන් මට එන්න පුළුවන් උනේ පොඩි class එකේ ඉඳලා මොනවද කරේද මම අද අපි කතා කරේ ගිය සතියේ ටිකම ආයෙ මතක් කර ගැනීම කරේ දැන් තමයි මේ chart පටන් ගත්තේ පටන් ගත්ත කිව්වෙ පෙන්නවා විතරයි chart එකක් කියන්නේ මේක කියලා හරි සර් ඔක කියන්න සර් මං i learning ආයතනයෙන් තමයි link එක ඉල්ලගත්තේ සර් මං කෝස් එකේ ඉන්නවා මගේ Telegram එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මට link එන්න සර්ට පුළුවන් ද ආපහු class කරන්න අපි හැමදාම class කරන විට එකම link එකකින් ආයේ කවුරුත් ඉල්ල ඉල්ල ඉන්න එපා මේ i learning එකකින් කලින් පරණ link එකකින් හරි එන්න පරණ link එකකින් යන්න බැලුවා ඒනට යන්න බෑ නිස එහෙමනම් ඔයා බලන්න නැත්තේ මේ කලින් සතිය අන්තිමට දාතිම link එක try කරේ ඔව් සර් ආ ඒ අර විශේෂ පරිගණක වැඩසටහන කියලා දාපු එකනේ ඒක මේ වෙනම link එකකින් කරේ එහෙම නැත්නම් අපි සෙනසුරාදා දිනද කරන පන්ති ටික එකම link එකකින් කරන්න මම ඔයාලට එවන්නේ message එකක් හැමදාම එකම message එක තමයි copy කරලා ඔයාලට ඔය දාන්නේ පන්ති පටන් ගන්නවා නම් සර් මේ බැරි වුණොත් ඒක touch කරන්න එතකොට ඒකෙන් එන්න පුළුවන් හරි සර් සර් ඒ බැරි වුණොත් මට මේ WhatsApp i learning මේ group එකට එවන්න පුළුවන්ද සර් link එක මේකයි වැඩේ. ඒ group එකේ මම නැහැ. ඉතින් i learning එකෙන් තමයි link එක දාන්නේ. මම නිතරම මතක් කරනවා ඉරිදාට මත් දාන්න කියලා මේ
එයාල තම මගරි මගරි නෙවෙයි මේ එයාල තම අමතක කරන්නේ මම ටෙලිග්‍රෑම් එකට නම් ලින්ක් එක දානවා ඉතින් හැමදාම මොකද මම ඒක ඉන්න නිසා WhatsApp group එකේ මම නැහැ අද WhatsApp group එකේ දාලා තිබ්බා කරගන්න එපා අද දාපු මේ ඔයාලට අද දුන්න ලින්ක් එක කොහේ හරි සේව් කරලා තියාගන්නකෝ ඒකෙන් හැමදාම එන්න පුළුවන් හරි thank you sir හරි සර් ඔලෙ දුම් මං ආයේ ඔන් කරලා බලුවා ඒකම එනෝනේ ආයේ මට ආරයටම උත්තරයක් දෙන්න අමාරුයි දැන් ඒකයි වැඩි. ඔයාගේ BIOS එකට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙන ලැප් එකේ නැතුව අර කී එකක් ප්‍රෙස් කරපු ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔයාගේ BIOS එකට යන්නේ නැති ප්‍රශ්නයක්ුයි තියෙන්නේ. ඉතින් සර් දැන් මේක නවත්ත ගන්න බෑනේ. ඒක තමයි මොකද කරන්නේ? සර් බැටරි එක ගලවලා charger එකට ගහලා පාවිච්චි කරන්න කියන්න. එලිතු මේකත් කරලා බලන්න. ගන්න බැලුවා සර්. අයියෝ අයියෝ. මද VT ඔන් කරන්න කියා. හරි පොඩ්ඩක් ඉන්නකෝ අපි මොකක් හරි බලමු සර්ච් කරලවත් මොකද කරන්න පුළුවන් කියලා. හරි උදේ දැන් අපිට insert එකට ගිහිල්ලා මෙතන තියෙන chart වලින් කැමති chart එකක් තෝරගන්න පුළුවන්. bar chart තියෙනවා, line chart තියෙනවා, pie chart තියෙනවා. කැමති ආකාරයක chart එකක් තෝරගෙන click කරපු ගමන් මෙන්න මේ විදිහට chart එකක් හැදෙනවා දැනට තියෙන excel sheet එකේ තියෙන data වලින්. එතකොට බලන්න මේ හැදෙන chart එක. මෙතන මේ විදිහට values ඇවිල්ලා තියෙනවා. කමල්ගේ ලකුණු කොහමද, නිමල්ගේ ලකුණු කොහමද? හැබැයි මෙතන sum එක average එක rank එක මේ දේවල් ටිකක් පෙන්නනවා. නමක් නැතුවත් මොකද්ද එකක් තියෙනවා. දැන් මේ වගේ chart එකක් අපිට වැඩක් නැහැනේ. එතකොට මෙතන max සහ min හඳුන් ගන්න තියෙන්නේ ළමයි දෙන්නෙක් විදිහට. එතකොට ළමයි අපිට අවශ්‍ය කරන කොටසෙන් විතරක් chart එකක් හදාගන්න excel එකේදී පුළුවන්. නිකම්ම insert කියලා chart click කරොත් එහෙම අපිට ලැබෙන්නේ අපිට අවශ්‍ය ආකාරයේ chart එකක් නෙවෙයි. හැබැයි ඔයාලගේ excel sheet එක ඇතුලේ මේ අනවශ්‍ය දේවල් මොකුත් නැත්තම් උදාහරණයක් දැන් max min වගේ දේවල් ඒ වගේ දේවල් නැත්තම් ඔයාලට හරිම chart එකක් ලැබෙයි. එහෙම නැතුව තවත් තොරතුරු තියෙනවා නම් ඔයාලට අවශ්‍ය කරන කොටසෙන් විතරක් chart එකක් හදාගන්න නිකම්ම insert එකට ගිහිල්ලා chart එකක් add කරගෙන හරියන්නේ නැහැ. අපි මුලින්ම කරන්න ඕනේ excel වලට කියන්න ඕනේ මට chart එකක් අවශ්‍ය කරන්නේ මෙන්න මේ දත්ත ටිකට. ඒකට අපි කරන්න ඕනේ select එක select කරගන්න ඕනේ. ඒක අපිට පුළුවන් mouse point එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට click කරගෙන මේ කොටස select කරගන්න. දැන් අපිට අවශ්‍ය කරන්නේ නිමල්ගේ, කමල්ගේ, අමල්ගේ, සුනිමල්ගේ ලකුණු chart එකක් විදිහට ගන්න. හරි. දැන් මේ විදිහට select කරගෙන insert එකට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් chart එකක් තෝරගන්න කැමති ආකාරය. දැන් මම තෝරගන්නවා මෙන්න මේ chart එක. හරි. දැන් ඔන්න හැදිලා තියෙනවා chart එකක්. මේකේ අපිට අනවශ්‍ය තොරතුරු නැහැ. max එක, min එක, ඒ වගේ දේවල් කිසිම දෙයක් නැහැ. මේ විදිහට නිමල්ගේ, කමල්ගේ, අමල්ගේ, ඒ වගේම සුනිමල්ගේ ලකුණු ටික පිළිවෙලට බලා ගන්න පුළුවන්. පහලින් ඒගොල්ලෝ දීලා තියෙනවා නිල් පාටින් තියෙන්නේ මොන විශේෂද? තැඹිලි පාටින් තියෙන්නේ මොන විශේෂද? අළු පාටින් තියෙන්නේ මොන විශේෂද කියලා බලා ගන්න පුළුවන්. එතකොට හරියම පහසෙන් මෙතනින් අපිට හොයා ගන්න පුළුවන් මේ තියෙන දත්ත, ඒ කියන්නේ මේ chart එකේ නිරූපණය කරන දේවල් කාට අදාළ දේවල්ද මොන විෂයට අදාළ දේවල්ද කියලා හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි chart ගැන කතා කරමු. ළමයි මේ විදිහට chart එකක් add කරගත්තට පස්සේ අපිට ලැබෙනවා අලුත් tab එකක් chart design කියලා. මේ chart design එකෙන් කරන්නේ ඇත්තටම chart එකේ පෙනුම සම්බන්ධ දේවල්. උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙනවා change colors කියලා. ඒකින් පුළුවන් මේ chart එකේ තියෙන colors මාරු කරගන්න. එතන ඒගොල්ල ගොඩක් දේවල් දීලා තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා මේ විදිහට ඒ chart එකේ තියෙන colors ටික මාරු කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. මේ විදිහට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටසින් තියෙනවා ඒ design එක තමයි වෙනස් වෙන්නේ මේකේ background එක. මේ background එක කොහොමද තියෙන්න ඕනේ වගේ දේවල් ඒක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඔබද කියන්න සර් අපේ මේ කම්පියුටර් වල මේ 2013 තියෙන excel word එකක් දැන් මේ දැන් මේ කල් පාවිච්චි කරන excel word එකකට ගන්න බැයිද සර්? පුළුවන් ඒක ගැටලුවක් නැහැ. කොහමද සර් ගන්නෙ? ගන්න කියන්නේ ෆයිල් එක සේව් කරලා අලුත් එකෙන් ඕපන් කරගන්න. එතකොට හරි. add data ඕනේද සර්? නෑ නෑ මොකුත් ඕනේ නැහැ. දැන් ඔයාගේ ලැප් එකේ අලුත් මේ ඔෆිස් package එක install කරලානේ තියෙන්නේ. ඔව් සර්. හරි. එතකොට අලුත් ඔෆිස් package එකේ තියෙන word හරි powerpoint හරි soft එක ඕපන් කරගෙන ඔසේ ෆයිල් මෙනු එකේ ඕපන් කියලා තියෙනවානේ. ඕපන් ඩයලොග් බොක්ස් එකේ ආවට පස්සේ අර පරණ ඕනම එකකින් සේව් කරපු ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න පුළුවන්.
දැන්ස මගේ එකේ තියෙන්නේ 2013 මේ Excel Word ඔක්කොම තියෙන්නේ සර් Word ඔක්කොම තියෙන්නේ මේ PowerPoint ඔක්කොම 2013 ඒවා තියෙන්නේ පරණ ඒවා මට ඒක මේ දන්නේ නැති හින්දා මේ සර්ගෙන් ඇහුවේ මේ මට දැන්ස පාවිච්චි කරන ක්‍රමය 2019 දාගත්තම ඒ ෆයිල් ටිකම ආට ඕපන් කරන්න පුළුවන් ඕකේ තෑන්කියු සර් හරි බලන්න එතකොට අපිට chart එකේ design එක වෙනස් කරගන්න පුළුවන් ඉතින් මේගොල්ලෝ ගොඩක් දේවල් දීලා තියෙනවා ඉතින් Tamanට ගැළපෙන විදියට තමන්ගේ වැඩේට අදාළ වෙන විදිහට මෙතනින් ඕනම දෙයක් තෝරගන්න පුළුවන්. ඩිසයින් එකේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මේකේ පෙනුම වෙනස් කරන එක. ඊට අමතර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලගේ වැඩේට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. හරි. ඒ වගේම chart title කියලා තියෙනවා. ඒකත් අපිට වෙනස් කරගන්න පුළුවන්. එතන උඩ ක්ලික් කරාට පස්සේ type කරන්න පුළුවන්. එතනින් මේ විදිහට අලුත් දෙයක් add කරගෙන මේ විදිහට chart එක හදා ගන්න පුළුවන් කලර්ස් ටික වෙනස් කරලා මේක ඩිසයින් එක පොඩ්ඩක් එහෙම ඒ කරලා හදා ගන්න ගොඩක්ම ලේසියෙන් හැකියාව තියෙනවා ඒ වගේම ෆෝමැට් එක අපිට සාමාන්‍ය ෂේප් එකකට ලැබෙන ෆෝමැට් මෙනු එකම තමයි මෙතෙන්දිත් ලැබිලා තියෙන්නේ ඉතින් ඒ විදිහටම ෆෝමැට් එකෙන් පුළුවන් මෙයාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න අවුට්ලයින් එකක් දෙන්න ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් ෆෝමැට් කියන එකට ගිහිල්ලා. ඉතින් එතන ලොකු දේවල් කතා කරන්න නැහැ. දැන් අවුට්ලයින් එක දාපහම මේ විදිහට chart එක වටේට අවුට්ලයින් එකක් පේන්න පටන් ගන්නවා. fill color එකක් දුන්නොත් එහෙම chart එකේ background එකට ඒ color එක මෙන්න මේ විදිහට add වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි අපිට ෆෝමැට් එකෙන් කරන්න තියෙන. දැන් ෆෝමැට් එක පාවිච්චි කරන්න ඔයාලා දන්නවා. මේකේ fill color එක, outline එක, ඒ වගේ දේවල් ඔයාලා දන්නවා. shadow එකක් add කරගන්න. ඒ ඕනම දෙයක් අපිට මේ chart එකටත් කරන්න පුළුවන්. දැන් පේනදි shadow එකක් add වෙලා තියෙනවා. තර ෆෝමැට් මෙනු එක ගැන අපි ගොඩක් කතා කරලා තිනවා පවර්පොයින්ට් වලදී වර්ඩ් වලදී ඒ දේවල් ටිකම තමයි අපිට මෙතෙන්දි තියෙන අලුතෙන් කියලා කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ ෆෝමැට් කියන මෙනු එක ඇතුලේ හරි හොඳයි එහෙනම් chart design එකට දැන් මේ chart design එක ඇතුලට ගියාට පස්සේ අපිට යම් කිසි වෙලාවක අවශ්‍ය වුණොත් එහෙනම් මේ හදාගත්ත chart එක වෙනස් කරගන්න අපිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ chart එක delete කරලා දාලා insert වලට ගිහිල්ලා වෙනත් chart එකක් හදාගන්න එක ඒකත් කරන්න පුළුවන් මහ ලොකු වැරද්දක් නැහැ ඒක. හැබැයි අපිට මේ chart එකම convert කරගන්න පුළුවන් වෙනත් chart එකකට. ඒක කරන්නේ change chart type කියන මෙන්න මේ drop down එක click කරලා මෙතනින් තෝරලා දෙන්න පුළුවන් අපිට අවශ්‍ය කරන chart එක මොකද්ද කියලා. උදාහරණයක් line chart එකට ගිහිල්ලා අපි එකක් තෝරගත්තොත් මේ chart එකම ඒ design එකත් එක්කම මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. දැන් අපිට මේකට කරපු වෙනස්කම් ටික ආය ආය අලුතෙන් අලුතෙන් ගත්ත chart එකට කරන්න ඕනේ නැහැ. ඒක නේ මාරු කරගත්තට පස්සේ ආයෙත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනින් මාරු කරගත්තොත් ඒ කරපු වෙනස්කම් ටිකත් එක්කම තමයි මෙයාගේ මැද තියෙන chart එකේ පෙනුම වෙනස් වෙන්නේ. එතකොට change chart type කියන එකෙන් ගිහිල්ලා අපිට පුළුවන් දැනට තියෙන chart එකක chart වර්ගය වෙනස් කරගන්න. මේ විදිහට click කරන විදිහට ඒක වෙනස් වෙනවා. හරි. ඉතින් ওই දේවල් ටික තමයි chart ගැනත් ලොකු දෙයක් කතා කරන්න දැන් ඔයාලගේ අච්චු පොත බැලුවත් ලොකු දේවල් ටිකක් කතා කරන්න නැහැ මේ විදිහට chart එකක් add කරගන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්න තියෙන්නේ ඔයාලගේ අච්චු පොත නෙමෙයි ඕ ලෙවල් අච්චු පොත ගත්තොත් ඉතින් මෙතන ඇත්තටම වැඩකට කියලා තියෙන්නේ අපි නිවැරදිව තෝරගන්න ඕනේ අපිට අවශ්‍ය කරන දත්ත ටික මෙන්න මේ විදිහට නිකන් හරි වැරදි පේලියකුත් තෝරගත්තොත් ඒ වැරදි ටිකත් එක්ක තමයි chart එක හැදෙන්නේ insert එකට ගිහින් මම මේකට chart එකක් ආයෙත් දාගන්නවා දැන් සම් කියලා එක්කුත් මෙතන තියෙනවා. එතකොට අපි නිවැරදිව මෙතනින් තෝරගන්න ඕනේ අපිට අවශ්‍ය කරන data ටික මොනවද කියලා. හරි. මෙන්න මේ විදිහට chart එකක් හදාගෙන දැන් අපි හිතමුකෝ මෙතන එනුත් ලස්සන කරලා colors දාලා ඔක්කොම කරාට පස්සේ දකිනවා මේක වැරදි කියලා. දැන් මේ වගේ වෙලාවකදී අපරාධයෙන් මේක delete කරලා ආයෙත් අලුතෙන් හදන්න එහෙම වෙලාවකදී අපිට පුළුවන් පුතේ මේ select data කියන එක click කරලා අනවශ්‍ය කට්ටිය අයින් කරලා දාන්න. දැන් උදාහරණයක් විදිහට මේ select data click කරාම මේ වගේ box එකක් open වෙනවා. මෙතනින් අපිට පුළුවන් මේ sum කියන කෙනාව අයින් කරන්න. අයින් කරන්න මෙතන දැන් චූටි ඍණ ලකුණ click කරලා. දැන් sum එක අයින් වුණා. දැන් okay කරගත්තොත් එහෙම chart එකෙන් sum කියන කෙනාව අයින් වෙලා අනිත් දේවල් ටික විතරක් පේනවා. හරි. එතනින් වෙනස් කරන්න පුළුවන් වුණාට ඔයාලා මතක තියාගන්න ඕනේ පළවෙනි පාරෙම හරියම data ටික තෝරලා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? chart එක හැදෙන්නේ වැරදියට. නිකන් හරි වැරදි chart එකක් හැදුනොත් අපිට පුළුවන් select data කියන එකට ගිහිල්ලා මෙතනින් අනවශ්‍ය කට්ටිය අයින් කරගන්න. ඒ වගේම මේගොල්ලෝ ඉන්න පිළිවෙල වෙනස් කරගන්නත් පුළුවන්. දැන් මේකේ මුලින්ම දා තියෙන්නේ ගණිතය, චිත්‍ර,
පරිගණක. දැන් අපිට අවශ්‍ය නම් පරිගණක කියනක උඩටම ගන්න පරිගණක උඩ ක්ලික් කරලා මේ චූටි ඊතලයේ පාවිච්චි කරලා යා උඩට ගන්න පුළුවන්. දැන් ඕකේ කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට පරිගණක ඉස්සරහට එනවා. ඒ වගේම යටින් තියෙන මේ චූටි කොටසෙත් ඒක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ওই දේවල් ටික තමයි chart ගැනත් කතා කරන්න තියෙන්නේ. ලොකු දේවල් ගොඩක් Excel එකේ අපිට කතා කරන්න ලැබෙන්නේ නැහැ. දැන් අපි වරම වර XY අක්ෂය එක්ක යන ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. සර්. ඔද කියන්න. සර් අපේ ඔය මේ අපේ කී එකක් තියෙන්නේ කොටු හතර. ඒ කොටු හතරක් කියන්නේ අර මේ Windows කෙන එක කොටු හතරක් තියෙන. ඒකට කියන්නේ මොකද්ද සර්? ඒකට කියන්නේ Windows key එක තමයි. Windows එකයි G එකයි දෙකම එකසරේ යමුම සර්. එනවා සර් මේ ස්ක්‍රීන්ෂොට් රෙකෝඩ් ඒවා මේවා ඒව කරාට සර් ප්‍රශ්නයක් නැද්ද? මේ ප්‍රශ්නයක් නැහැ. ඒකට කිය අර Xbox control එක නේ දෙන්නේ game record කරන්න එහෙම තියෙන්නේ. ඕ සර්. අපි game එකක් open කරාම සර් ඒක වැටෙනවා. කරන්න තමයි ඕනේ. මොකද්ද? අපි game එකක් open කරාම සර් මේ ඒ game එකේ වැටෙන site එකෙන් screenshot Windows G කියලා. ඔව් ඒක දීලා තියෙන games play කරන කට්ටියට ඒ game එක record කරගන්න ඒ වගේ වැඩවලට තමයි ඒක දීලා තියෙන්නේ. ආ සර්. හරිද? එතකොට අපි මෙහෙම කරමු. දැන් අච්චු පොතේ දීලා තියෙන ඔයාලට මේ XY අක්ෂයත් එක්ක යන පොඩි chart එකක් අපි ඒක හදමු. හරි. දැන් මෙතෙන්දිත් ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මම මුලින්ම මේ විදිහට type කරගන්නවා. X යටින් type කරගන්නවා. Y කියලා. හරි. මේවට කියන්නේ වර්ගජ ශ්‍රිතය. මේව තියෙන්නේ පොතේ. හරි. දැන් මේගොල්ලෝ අපිට දීලා තියෙනවා X ගේ ඛණ්ඩාංක ටික. පටන් ගන්න ඍණ දෙකෙන්. ඍණ දෙකේ සිට ධන 7 දක්වා තියෙනවා. එතකොට දැන් මම මේක type කරගෙන යනවා මෙන්න මේ විදිහට. ඍණ 2. ඊට පස්සේ මොකද ඍණ 3ද? ආ? ඊට පස්සේ ඉන්නේ ඍණ 1 3ද? ඍණ 1 සර්. සද්ද නැහැ කවුද? හරි. බිංදුව 1 දෙක මෙන්න මේ විදිහට ටයිප් කරගෙන යනවා. අවුලක් නැහැ මේක හරි. හරි කියන්නේ ඉතින් මේ අපිට අවශ්‍ය ප්‍රමාණය ටයිප් කරගන්න පුළුවන්. හැබැයි මේකට ෂෝට්කට් එකක් තියෙනවා. ඒ ෂෝට්කට් එක තමයි මෙන්න මේ දැන් කියලා දෙන්න යන්නේ. අපිට මොන හරි පරාසයක් ඇතුළත තියෙන ඉලක්කම් ටිකක් හදා ගන්න ඕන නම් එයාගේ අපිට Excel එකෙන් ගොඩාක් ලේසියෙන් කරන්න පුළුවන්. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ සෙල් දෙකක් ටයිප් කරන එක විතරයි. මම මේ විදිහට මෙතන ටයිප් කරගන්නවා ඍණ 2 කියලා. ඊට පස්සේ මෙතන ටයිප් කරගන්නවා ඍණ 1 කියලා. මේ දෙන්නා විතරක් ටයිප් කරගෙන මම මේ දෙන්නා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊළඟට දෙන්නාම සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන මුල්ලට අර ගිහිල්ලා මේ ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා මෙන්න මෙහෙම ඇදගෙන යනවා. එතකොට Excel එක දන්නවා අපිට මේ අවශ්‍ය කරන්නේ මේ පිළිවෙලට ඉලක්කම් ටිකක් හදාගන්න කියලා. එතකොට එයා මේ විදිහට ඔටෝමැටිකලි අපිට ඉලක්කම් ටික හදලා දෙනවා. දැන් මේක 7 දක්වා තියෙනවා මම චුට්ටක් පුංචි කරගන්නම්. හරි. මේ විදිහට 7 දක්වා හදා ගන්න ඕනේ x අක්ෂය. ඊළඟට y අක්ෂයට අපිට දෙන්නේ නැහැ මේ ඛණ්ඩාංග ටික මොනවද කියලා. y එකට දෙන්නේ සමීකරණයක්. දැන් මෙයාල දීලා තියෙන සමීකරණය තමයි y සමානයි x වර්ගයේ අඩු කිරීම 5x අඩු කිරීම 3. ඒක තමයි සමීකරණය. ඉතින් මම සමීකරණේ දා ගන්න ලොකුවට. y සමානයි x වර්ගය මේක වර්ගය කියලා හිතා ගන්න. හරි. x වර්ගය අඩු කිරීම 5යි x අඩු කිරීම 3. දැන් මෙතන මේ 6 7 කට් ඉන්නවා නම් මේව ගණනලා නැත්තම් බය වෙන්න එපා. මේ ගණිතේ පාඩමක් නෙවෙයි Excel නේ. එහෙනම් ඒක හිතන්න එපා. නේද? කතා කරන්න යන chart ගැන. දැන් පුතේ මෙන්න මේ සමීකරණයට අනුව තමයි පහලින් කට්ටේගේ දත්ත ටික හදා ගන්න ඕන. හරි. දැන් අපිට सिद्ध වෙනවා මේ සාමාන්‍ය ගණිතෙදි පාවිච්චි කරන සමීකරණය Excel වලට ගැලපෙන විදිහට මෙතන type කරගන්න. කොහොමද මේ සමීකරණය type කරගන්නේ? මම එදා ඔයාලට කියලා දුන්නා වර්ගයක් නම් කොහොමද type කරන්නේ? ගුණ කිරීමක් නම් කොහොමද type කරන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා. හරි. සාමාන්‍ය සමීකරණයක් type කරගන්නකොට අපි type කරන්නේ සමාන ලකුණ දාලා එතනින් එහාට අපිට සාමාන්‍ය විදිහටම ටයිප් කරගෙන යන්න තියෙන්නේ ඒ සමීකරණය. එතෙන්දී සම් එකක්වත් ඇවරේජ් එකක්වත් මැක්ස් එකක්වත් මොකුත් අවශ්‍ය කරන්නේ නැහැ. අපිට
අපිට හදා ගන්න ඕන අපිට උත්තරේ ගන්න ඕන සමීකරණේ ටයිප් කරන්න පුළුවන්. දැන් මෙතන කියනවා ඔබ දෙක යන්න. සර් චාට් එක තියෙන්නේ මේ පොඩකින් තක් ගාල. මොන වසරේ මේ කීවෙනි පිටුවේද? මොකද පුතේ? ඔය චාට් එකක් තියෙනවා කිව්වේ පොතේ අජු පොතේ. ආ මේක තියෙන්නේ පොඩක් ඉන්න. ආය බලන්න. ආ මේක තියෙන්නේ 236 වෙනි පිටුවේ 10 පන්තිය පුතේ. හරි සර්. හරි දැන් අපි හදා ගන්න ඕනේ මේ සාමාන්‍ය ගණිතෙදි පාවිච්චි කරන සමීකරණයම Excel එකට ගැලපෙන විදිහට. ඒ කියන්නේ Excel එකට මේක හඳුන්වලා දෙන්න මේක වර්ගයක් මේක ගුණ කිරීමක් කියන එක. හරි. දැන් මෙතන කියනවා x වර්ගය. දැන් කොහොමද අපි x වර්ගය මෙතන හඳුන්වලා දෙන්නේ? දැන් අපි මෙතන පළවෙනි සෙල් එකේනේ අපිට අවශ්‍ය කරන සමීකරණය ලියන්න. එතකොට ලියන්න ඕනේ උඩ එකනත් එක්ක. අනිත් දේවල් ටික ඔටෝමැටිකලි මෙහෙට අදගෙන යද්දි හැදෙනවා. එතකොට මට කියන්න x වර්ගය කියන එක කොහොමද මෙතන ටයිප් කරන්න ඕනේ. දැන් x ට අදාළ අගය තමයි මේ තියෙන්නේ. අපි කොහොමද මේ සෙල් ඇඩ්‍රස් පාවිච්චි කරලා සමීකරණ ලියන්නේ? කවුරු හරි කියන්න. x වර්ගය. දැන් මෙතනට උත්තරයක් ගන්න ඕනේ. මෙන්න මේ හිතන්නකෝ මේ තියෙන්නේ x. මෙතනත් තියෙන x මේ දිගටම තියෙන x ගේ අගයන්. එතකොට මෙතන මේ තියෙන x ගේ අගයේ වර්ගය මෙතන උත්තරයක් විතර ගන්න නම් අපි කොහොමද ටයිප් කරන්න ඕනේ? සමාන ලකුණු ගහලා. නැහැ ඉතින් මතක නැහැ. හරි x සමතක කරන්නකෝ. මෙයාගේ වර්ගය. මෙයාගේ වර්ගය අපිට අවශ්‍ය නම් කොහොමද ටයිප් කරන්නේ? හරි ඍණ දෙකේ වර්ගය අපිට අවශ්‍ය වෙනවා ගන්න උත්තරයක් විදිහට. කොහොමද ටයිප් කරන්නේ? මේ කාටවත් මතක නැහැ නේ වර්ගය ටයිප් කරන විදිහ Excel එකේ. ගී සතිය කතා කරා. වර්ගය ටයිප් කරන්නේ මෙන්න මේ සයින් එක පාවිච්චි කරලා. උඩට චූටි ඊතලයක් වගේ තියෙන්නේ කීබෝඩ් එකේ. මේකෙන් අපිට පුළුවන් වර්ගය ටයිප් කරගන්න. මේ විදිහ ටයිප් කරොත් එහෙම දෙකේ දෙවෙනි බලය. වර්ගය කියලා අදහස් කරන්නේ බලය ගන්නවා කියන එක. ඒක තමයි වර්ගය කියන්නේ දෙවෙනි බලයට. මට ඒක අමතකුණා සමහරට ඔයාලට උගන්වන්න නැතුව තියෙන මැත්වලදී. හරි හරි සෝරි සෝරි මට වැරදුනේ. වර්ගය කියලා අදහස් කරන්නේ දෙවෙනි බලය. ආ දැන් කියන්නකෝ. හරි දැන් දන්නවනේ. වර්ගය කියන්නේ දෙවෙනි බලය. ආ දැන් කියන්න කොහොමද මේ ඍණ දෙකේ දෙවෙනි බලය මෙතෙන්ට ගන්න කොහොමද ලියන්න ඕනේ සමීකරණේ? අනේ සෝරි මට අමතකුණා මේ මෙතන හැමෝම ඉන්නවා කියලා. කියන්නේ 6 7 8 හැමෝම ඉන්නවා කියලා. ආ දැන් කියන්න කොහොමද ඍණ දෙකේ දෙවෙනි බලය ගන්න නම් මෙතන සමීකරණ ලියන්න ඕනේ කොහොමද? න සමාන ලකුණු මම අහගෙන තියෙන. දැන් කියන්න. මේ තියෙන්නේ සමීකරණ පාඩමක්ද? නෑ සමීකරණ චාට් උගන්වන්නේ. චාට් එක හදා ගන්න කලින් අපි මෙතන අගයන් ටික හදා ගන්න ඕනේ. ඒක තමයි දැන් පොතේ දීලා තියෙන විදිහ සමීකරණකින් තමයි මෙතන දැන් අගයන් ටික අපි ගන්න යන්නේ. ඒකට දැන් සමීකරණ ගැන හිතන්න එපා. සමීකරණ ඇතුළේ තියෙන දේවල් ටික අපි Excel එකට කියන විදිහ තමයි ඉගෙන ගන්න. වර්ගයක් නම් කොහොමද හඳුන්වන්නේ? ගුණ කිරීමක් නම් කොහොමද පෙන්වන්නේ? පාඩම් පටන් ගත්තම කතා කරපු ටික තමයි දැන් මේ කතා කරන්නේ. ඒක සමීකරණේ කියලා ලොකුවට හිතන්න එපා. හරි කවුරු හරි කියන්න කොහොමද ඍණ දෙකේ වර්ගය සෝරි ඍණ දෙකේ දෙවනි බලය කොහොමද මෙතන උත්තරයක් විතර ගන්න. හරි ඍණ දෙක ඉන්න සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? මේ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? ඍණ දෙක වැඩි කිරීම දෙක. එතකොට බෑ ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක සමීකරණයක් ලියන්න ඕනේ සෙල් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා. අපි මෙතන ඍණ දෙක දාගත්තොත් එහෙම අපිට ඒක ඉදිරියට අරගෙන යන්න බෑ. මොකද මෙතන ලියන සමීකරණය මෙතෙන්ටත් හරියන්නවා. මෙතෙන්ටත් හරියන්න ඕනේ. මෙතෙන්ටත් හරියන්න. අපි මෙතන ඍණ දෙක ගුණ කිරීම දෙක කියලා ලිව්වොත් මේ ඍණ දෙකේ දෙවෙනි බලය කියලා ලිව්වොත් එහෙම එයා මෙතෙන්ට අරගෙන යද්දී යා ඍණ දෙක වෙලා හරියන්නේ නැහැ. යා ඍණ එක වෙන්න ඕනේ. මෙතෙන්ට ගියාම බිංදුව වෙන්න ඕනේ. මෙතෙන්ට ගියාම එක වෙන්න ඕනේ. මෙතෙන්ට ගියාම දෙක වෙන්න ඕනේ. ඒ විදිහට වෙනස් වෙන්න ඕනේ. මේ විදිහට වෙනස් වෙන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ මේ සමීකරණය ඇතුලේ සෙල් ඇඩ්‍රස් එක. මොකද එතකොට වෙන්නේ ඇතුළේ යද්දි සෙල් ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. මොකද බුල්මෙත් කිව්වේ? y දාලා ලිව්වොත් එතකොට එතනද? නෑ නෑ y එකක් නෙවෙයි මං අහන්නේ. මං අහන්නේ මෙන්න මේ සෙල් එකේ ඇඩ්‍රස් එක මොකද්ද? B11. අන්න හරි B11. එතකොට සමාන ලකුණ දාලා දැන් වර්ගය කාගේ මේ දෙකේ බලය අවශ්‍ය කරන්නේ? මොන සෙල් එකේද? ඍණ දෙකේ. ඍණ දෙක කියන්නේ ඒක ඇතුලේ තියෙන වැලියු එකනේ. ඒක අන්න හරි B11 කියන සෙල් එකේ අන්න සිලෙක්ට් වුණා. දැන් B11 දැන් මෙයාගේ දෙවනි බලය ඕනි.
කොහොමද ටයිප් කරන්නේ අර උඩට තියෙන චූටි ඉතලේ වගේ සයින් එකත් එක්ක දෙවෙනි බලේ නම් දෙක බලමු මේ එන්ටර් කරලා මොකද වෙන්නේ කියලා ඔන්න උත්තරයක් ආවා රින දෙකේ දෙවෙනි බලේ ධන 4යි උත්තරයක් ආවා හරි දැන් එතකොට සමීකරණය මෙන්න මේ x වර්ගය නැත්නම් x ගේ දෙවෙනි බලය කියන කොටස අපි excel එකේ ඒකට ගැලපෙන විදිහට ටයිප් කරලා ඉවරයි ඊළඟට තියෙනවා රින 5යි x 5යි x කියන්නේ මොකද්ද 5 වැඩි කිරීම x ගේ අගය කියන එක හරි ඔන්න රින මම ටයිප් කරගන්නවා මෙතන රින 5යි x එතකොට මෙතන x විදිහට හඳුන්වන්නේ මොකද්ද x විදිහට හඳුන්වන්නේ මොන සෙල් එකද දැන් මේ ටයිප් කරලා තියෙන්නේ b 11 කියන සෙල් එක තමයි අපි x විදිහට මෙතෙන්දි හඳුන්වන්නේ මොකද x තදාලා අගයන් ටික තියෙන්නේ b අගය තියෙන්නේ b 11 කියන සෙල් එක ඇතුලේ එතකොට රින 5යි x නම් අපි ලියා ගන්න ඕනේ රින 5 වැඩි කිරීම දැන් x ගහලා බෑ x x ට අදාළ සෙල් එකේ ඇඩ්‍රස් එක b 11 b 11 අන්න හරි ඊට පස්සේ තියෙනවා අඩු කිරීම 3 ඒක සාමාන්‍ය දෙනම අඩු කිරීම 3 කියලා ටයිප් කරගන්නයි තියෙන්නේ අඩු කිරීම 3 හරි දැන් බලමු එන්ටර් කළා මොකද වෙන්නේ කියලා ඔන්න උත්තරයක් ආවා දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ ප්‍රශ්නයක් නැත්තම් තමයි ප්‍රශ්නේ ඈ ආවෝ කියලා දෙන්න ඕ ආ ඒක තමයි ඔව් සර් සමීකරණ අමාරුයි මොකද තාම හයවසර නිසා ඒකට වැඩි කියන්නේ හයේ උනාට කියලා දුන්නේ ගිය සතියේ මතක නැති ප්‍රශ්නයක් තියෙන්නේ මේ වැඩි හරි පොඩ්ඩක් ඉන්න ප්‍රෝ බලා ගන්න සමීකරණය x දෙවනි බලය අඩු කිරීම 5යි x අඩු කිරීම 3 හා මේක තමයි සමීකරණ මෙහෙම ලිබ්බම තේරෙන්නෙත් නැති වෙන්න පුළුවන් මේ වරහන්ස් දාලා තියෙන නිසා හරි හරි වදී දැන් මේ තියෙන්නේ y ගේ අගයන්ට අදාළ කරන සමීකරණය. එතකොට මේ සමීකරණය පාවිච්චි කළා තමයි y ගේ අගය අපි ගන්න ඕනේ. මෙහෙම තමයි සාමාන්‍යයෙන් වලට ගණිතයේදී ප්‍රශ්නයක් දෙන්නේ. x එකයි y එකයි දෙකම දීලා chart එකක් අඳින්න කියන්නේ. අපි y එක හොයාගෙන තමයි chart එකක් අඳින්න ඕනේ. මේක ගණිතය. හැබැයි මම මේ උගන්වන්නේ maths නෙවෙයි. මේ වගේ සමීකරණයක් කොහොමද excel එකට ගැලපෙන type කරගන්නේ. හරි. දැන් ආයෙත් කරමු. දැන් ඔන්න අපි ගියා මේ cell එකට. c 12 කියන cell එකේ තමයි දැන් ඉන්නේ. දැන් මෙතෙන්ට අපිට අවශ්‍ය කරනවා මේ සමීකරණය ටයිප් කරගන්න. හරිද? මේ සමීකරණය C12 කියන සෙල් එකේ ටයිප් කරගන්න යන්න. සමීකරණයක් ටයිප් කරද්දී මුලින්ම ටයිප් කරන්න ඕනේ මොකද්ද? කතා කරමු කතා කරමු. මං තනියෙන් ඉන්නේ කතා කරන්නේ නැත. සෙල් එකේ ඇඩ්‍රස් එකද? නෑ 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 සමීකරණේ පටන් ගද්දිම සමාන ලකුණ. සමාන ලකුණ දාලා තමයි මොන සමීකරණේ වුණත් ටයිප් කරන්න ඕනේ. අන්න හරි. සමාන ලකුණ ටයිප් කරගත්තා. දැන් පළවෙනියෙන් ඉන්නේ මොකද්ද? x ගේ දෙවෙනි බලය මේ තියෙන්නේ. x ගේ දෙවෙනි බලය. එතකොට මෙතන තියෙන x තමයි මේ තියෙන්නේ. දැන් මෙයාගේ දෙවෙනි බලය තමයි ඇත්තටම මෙතෙන්ට අවශ්‍ය කරන්නේ. එතකොට මෙයාගේ දෙවෙනි බලය මෙතන ටයිප් කරගන්නේ කොහොමද අපි? දැන් මෙතන x ගේ දෙවෙනි බලය කියලා ටයිප් කළා බෑ. අපි excel එකට කියන්න ඕනේ x කොහෙද ඉන්නේ කියලා. දැන් x කොහෙද ඉන්නේ? C11. අන්න හරි. C11 කියන සෙල් එකේ තමයි ඉන්නේ. උනා ටයිප් කරගත්තා C11 කියන. දැන් එයාගේ දෙවෙනි බලය බලයක් ටයිප් කරගද්දි කීබෝඩ් එකේ තියෙන මෙන්න මේ සිම්බල් එක ටයිප් කරගන්න ඕනේ. උඩ පැත්තට චූටි ඉතලයක් තියෙන්නේ. ඒක තමයි ටයිප් කරගන්න ඕනේ. දෙවෙනි බලය. එහෙනම් 2. ඊළඟට තියෙන අපතේ රින. ඔන්න රින දෙකත් ගහගත්තා. 5යි x. 5යි x කියන්නේ 5 වැඩි කිරීම x කියන එක. එතකොට x කවුද මෙතන? කලින් x-ම තමයි දැනුත්. දැන් මෙතෙන් මැදට ආපුවම x වෙනස් වෙන්නේ නැහැ. මේ x-ම තමයි මේ. දැන් මෙතෙන්දි x වෙන්නේ c 11 කියන සෙල් එක නම් මෙතෙන්දිත් x වෙනවා. එතකොට c 11 කියලා ආවා. අන්න හරි. 5යි x නම් c 11 වැඩි වෙන්න ඕනේ 5ෙන්. 5 වාරයක් c 11 කියන එක. එතකොට ගුණ කිරීම කොහොමද ටයිප් කරන්නේ? ගුණ කිරීම 5. එතකොට කොහොමද ටයිප් වෙන්න ඕනේ මෙහෙමද? පිටරු ලකුණු. අන්න හරි. මෙහෙම ගහලා බෑ.
තරු ලකුණ තමයි ගුණ කිරීම විදිහට පාවිච්චි වෙන්නේ Excel එක ඇතුළේ. ඔන්න මම ගහගත්ත තරු ලකුණ 5. දැන් මෙතන අපි තියෙන විදිහටම ටයිප් කරගමුකෝ. හරි. මුලින් තියෙන්නේ 5නේ. 5. 5 වැඩි කිරීම x. x කියන්නේ කවුද? C 11 කියන සෙල් එක. C C 11. 11. ඔන්න දැන් කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ කියනවා අඩු කිරීම 3. අඩු කිරීම 3. දැන් බලමු එන්ට කළා මොකද වෙන්නේ කියලා. ඔන්න 3යි කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඍණයේ දෙවෙනි බලය අරගෙන ඒකෙන් ඍණ එක් වාරයක් පහ අඩු කරලා ඒකෙන් ධන 3ක් අඩු කරපුවාම වෙන උත්තරය තමයි මේ 3 කියලා තියෙන්නේ. සර් ඔබදේ සර් මට පොඩ්ඩක් කියන්නකෝ සර් ෆෝන් එකෙන් ලින්ක් මැසේජ් එකක් සේව් කරගන්නේ කොහොමද කියලා. ආ මේ सेव कर फोन के नोट के लिए ना नोट टिकट मेसेज कॉपी कर लाइ नोट टिकट दाला तीया गाना बोलो कोहे द मेसेज के तीन व्हाट्सएप पे के टेलीग्राम में के व्हाट्सएप पे के सर व्हाट्सएप मेसेज को उड़े टच करें लिंक को उड़े टच करके नहीं निपा ये तो वड़ा लिंक के कॉपी ना एक आता उलाक नहीं मेसेज को उड़े टच करके नहीं तो मेसेज सिलेक्ट करना वाइब्रेट चुटा के नो दे फोन के वाइब्रेट चला मेसेज सिलेक्ट करना එතකොට උඩින් තියෙනවා චූටි අයිකන් එක කොපි කරගන්න නිකන් නිකන් අර කොටු දෙකක් එතකොට දෙකක් වගේ අයිකන් එකක් තියෙන්නේ ඔව් සර් අන්නේ අයිකන් එක ටච් කරාම කොපි වෙනවා ඊට පස්සේ වගේ නෝට් ඇප් එකට ගිහිල්ලා ෆෝන් එක ටච් කරගෙන ඉන්න එතකොට පේස්ට් කියලා එකක් එයි ඒක දෙන්න සර් WhatsApp එකේ සමහර වෙලාවට ඩොට් තුනේ බුවම තමයි කොපි කියන එක එන්නේ ආ සමහර කට්ටියගේ ඩොට් තුනේ මේ ඩොට් තුන බපහම කොපි කියන එක තියෙනවා. දැන් මගේ WhatsApp එකේ ටච් කරගෙන හිටපහම ඩොට් තුනක අයිකන් එකක් එන්නේ නැහැ. කෙලින්ම අර මේ කොටු දෙකේ අයිකන් එක ෆෝවර්ඩ් කරන අයිකන් එක ඩිලීට් කරන අයිකන් එකේ අයිකන් ටික විතරයි මගේ පෙන්වන්නේ. අයිකන් පෙන්වන්න නැතුව ඩොට් තුනක් පෙන්වන කෙනෙක් ඉන්නවා නම් ඩොට් තුන ක්ලික් කරලා කොපි කියන එක දෙන්න. සර් කිව්වා නේද සර් WhatsApp එකේ නැහැ කියලා. මොකද්ද? සර් දවසක් කිව්වනේ සර් WhatsApp එකේ නැහැ කියලා. ओ मम व्हाट्सएप में ग्रुप पे गेना है वाला लगी मंकी ग्रुप पे गेना है कि हां व्हाट्सएप ना है कि मंकी बोल ओ सर क्या है कल सर मतलब उसे तो कॉल करा मंकी वो सर व्हाट्सएप ना है कि ला टेलीग्राम से राइन नहीं किला ये बोरुआ किया ना दे आई सर कॉल ना सर मेरे तो सारी तुम्हारे घर का लिंक क्यों है ओ सर बोरुआ මට බොරු කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා පස්සේ අහුවෙනවා ඒක. ඇයිසේ බොරු කියවේ? නෑ නෑ ඉතින් මේ ඒක ඒ නම්බරේ කවුරුත් දන්නේ නැති නම්බරයක්. හරි. අපි පාඩමට යමු. අයියෝ බොරු කියලත් අහුණා අන්තිමට. හරි දැන් සමීකරණය අදා ගන්නදී තේරුණ නැති කෙනෙක් ඉන්නවා ආයෙ පාරක් හදමු. තේරුණ නැති කෙනෙක් ඉන්නවද? अभी समीकरण अमतक कर टाइप कर देखम पहेलाकम हईलाकम हर दें मटमे से गोने देखे देवनी बल कि समीकरण कहमद सामान लगन गागा නර ඊතලේ වගේ ඊතලේ ආ ඊට පස්සේ දෙක දෙක ඔන්න ආව බලි දෙක මෙයාටත් කරමු හරි දැන් කියන්න මම මොකුත් කියන්නේ නැහැ දැන් කියන්න ඊ 14 සමාන 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 ඊ 14 අරි ඊතලේ වගේ ඊතලේ टाइप कर बाले लाकुने हाँ देखा
අන්න හරි. හරි. හයේ දවණි මම. දැන් මට ඕනේ මේගොල්ලෝගේ පහේ ගුණාකාරය ගන්න. බලේ නෙවෙයි ගුණාකාරය. දැන් කියන්න කොහොමද ගුණාකාරය ගන්න? සමාන ලකුණ. හරි. කොහේ මම කතා කරන්න ඕනේ? හරි. තරුව. D 14. තරු ලකුණ. තරු ලකුණ 5. 5. නෑ දෙවරක් 5 ආවා. හරි. අනිත් එකක් කියන්න. හැමෝම කතා කරන්න. එක්කනයි දෙන්නයි කතා කරන්න. සමාන ලකුණ. සමාන ලකුණ. සමාන ලකුණ. E 14. E 14. තරු ලකුණ. තරු ලකුණ 5. 5. දැන් ගැටලුවක් නැහැ නේද? නැහැ සර්. බලය ගන්න විදිය, ගුණ කිරීම, අඩු කිරීම, එකතු කිරීම, ආ බෙදීමත් කරමුකෝ. මට ඕනේ මෙන්න මේ 6 දෙකෙන් බෙදන්න. දැන් කියන්න. ආ ඔබට කියන්න. සර් මාව ලෙෆ්ට් උනා සර්. මගේ මේ අර සර් කිව්වා විදියට මම USB එක ගහලා වැඩේ කරේ. මාව සරෙන් සරේ ඩිස්කනෙක්ට් කරනවා හොස්පොට් මේ. සර් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද? සරෙන් සරේ ඩිස්කනෙක්ට් කරනවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ කේබල් එකේ හරි කේබල් එක ගහන පෝට් එකේ හරි ප්‍රශ්නයක් තියෙනවා. पवर पावचीन उपरीम පවර් එකෙන් 123ක් තමයි පාවිච්චි වෙන්නේ. ඒතරම් මොන හරි ලොකු වැඩක් කරන වෙලාවට ඕක 100ට 100ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සර් ගේම් එකක් වගේ ප්ලේ කරනකොට 100ට 100ක් ගේම් එකක් ප්ලේ කරනකොට වීඩියෝ එකක් එඩිට් කරනකොට ඒ වගේ වෙලාවට CPU එක ගොඩක් යූස් වෙනවා. මේ සාමාන්‍ය මේ Excel වගේ වැඩක් කරනකොට Zoom එකේ ඉන්නකොට ඔගේ 100ට 20 ඔය වගේ තමයි පාවිච්චි වෙන්නේ. සර් ඒකේ තියෙනවා CPU කියලා ඒකේ දුවනවා සර් නිකන් කඩිරි වගේක් දුවනවා සාමාන්‍ය ස්ලෝ එකේ 15 11 22 ඒ වගේ නෝ ඊට පස්සේ අටින් තියෙනවා GPU කියලා GPU එකක් කියන්නේ වගේ graphic card එක ඒ කිව්වේ සර් ඒ කියන්නේ දැන් graphic card එකෙන් තමයි ඔයාලට ඔය screen එකේ පේන දේවල් ටික හදලා දෙන්නේ monitor එකට යන්න ඕනේ දේවල් ටික ඔව් සර් VRM කියන්නේ සර් මොකද්ද VRM කියන්නේ VR එම් බින්දුවට තියෙන සර් random access memory වෙන්න ඕනේ ඒක මට හරියට මතක නැහැ කියන්න. එතකොට සර් RAM එක කියන්නේ 37ක් එහෙමම තියෙනවා සර් RAM එකේ. ආ. එතකොට වාගේ තියෙන RAM එකෙන් GB 4 හරි 8 හරි ඒ ප්‍රමාණයෙන් 132ක් පාවිච්චි වෙලා කියන එක තමයි. එතකොට GPU කියන්නේ මම අර කිව්වේ graphic card එක. එතකොට graphic card එකේ දෙන power එකෙන් පාවිච්චි වෙන ප්‍රමාණය තමයි පෙන්නන්නේ. ඒකත් game එකක් වගේ ගහන වෙලාවකදී ගොඩක් පාවිච්චි වෙනවා. මොකද graphic අනිවාර්යයෙන්ම ඕනේ game එකක් play කරන්න. ආ සර් අර graphic කියන්නේ සර් මේ අර නිකන් අර අවුනම දෙයක අර මේ එහෙට මෙහෙට නිකම් වෙනකොට අර මේ ග්‍රැෆික් කියන්නේ අර ඔව් අපි ගේම් එකක් ගහනකොට අර කඩ වෙලා වෙන්නේ ඒ වටද එතකොට මේ ග්‍රැෆික් හොඳටම තියෙනකොට අපිට කිසිම ලැග් එකක් නැතුව කියන්නේ කිසිම يعني හිර වෙන ගතියක් නැතුව ලස්සනට ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් ඒක තමයි සර් ගොඩක් අඩු එකක් නම් තියෙන්නේ අපි මවුස් එකෙන් පැත්තකට හැරෙනකොට කොටු 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 හැදි හැදි වෙනවා අර සමහරට දැකලා තියෙයි. ඒකට හේතුව තමයි graphic card එකේ power එක මදි ඒක එකපාරම හදලා පෙන්නන්න. ඉතින් screen එකේ පේන දේවල් ටික නිර්මාණය කරලා හදලා screen එකට එවන්නේ graphic card එකේ GPU එක. Okay sir. Thank you sir. හරි. දැන් ඔලිතුම්. සාමාරක වෙනවනේ. ලිතුම් මට උත්තරයක් දෙන්න අමාරුයි මොකද්ද කරන්න කියලා. අපි පන්ති ඉවරලා පොඩ්ඩක් බලමු මොනව හරි. හරි මට කියන්න 6 දෙකෙන් බෙදන්න කොහොමද ටයිප් කරන්න ඕනේ සමාන ලකුණ හරි ඔකේ 10000 හා ඇලයිර නේද බෙදීම ඕවර් ස්ලෑෂ් ඇලයිර ඒකට අපි කියනවා දැන් දකුණු අත පැත්තට තියෙන එකට කියනවා ෆෝල්ඩ් ස්ලෑෂ් එක කියලා වම් අත පැත්තට තියෙන එකට කියනවා බෑක් ස්ලෑෂ් එක කියලා මේ තියෙන්නේ ෆෝර්ඩ් ස්ලෑෂ් එක මේ තියෙන්නේ බෑක් ස්ලෑෂ් හරි ෆෝර්ඩ් ස්ලෑෂ් එක ඊට පස්සේ මේ මන් දන්නේ දෙක දෙක
ඔන්න එන්න කරා උත්තරේ 3යි කියලා. දැන් බෙදීම ගුණ කිරීම බලයක් ගන්න විදිය දැන් කට්ටිය දන්නවා. හරි. දැන් මට ඔයාලා තනියම සමීකරණය මෙතන තියෙන එක හදලා පෙන්නන්න. ඔන්න මම සමහර ලකුණු ගහගත්තා. ඊට පස්සේ කියනවා x ගේ දෙවෙනි බලය ගන්න කියලා. x කියන්නේ මෙතන ඉලක්කම් අනුව බිංදුව කියන එක නะ. එතකොට කොහොමද ගන්න ඕනේ? d 11. d 11. හරි. අර උඩට ඉතාලි. හරි. දෙක. හරි. දිගටම කියන් යන්න සමීකරණෙම කියන්න. තරුව. අඩු කිරීම. දැන් අපි x දෙවෙනි බලය කියන කැලල ටයිප් කරගෙන ඉවරයි. අඩු කිරීම 3. අඩු කිරීම 3. එතකොට අර 5x මැදදී කිරීම අඩු කිරීම 5. අඩු කිරීම 5. අඩු කිරීම 5. හරි. ඕන 5ක් ටයිප් කරගත්තා. ඊළඟට b 11. පහයි නිකම්ම b 11 ගහලා බෑ. එතකොට මෙහෙම ටයිප් වෙන්නේ. පහ ගුණකේ දැන් මෙතන හැංගිච්ච ගුණ කිරීමක් තියෙනවා. පහයි x කියපම පහ ගුණ කිරීම x තමයි x වෙන්නේ. එතකොට පහ ගුණ කිරීම x. එතකොට මොකද්ද ගහන්න ඕනේ x වෙනුවට? d 11. අන්න හරි. b 11. d 11 සෙල් එක හඳුන්වා දෙන්න ඕනේ. x ඉන්නේ මෙතනයි කියලා කියන්න ඕනේ. ඊළඟට අඩු කිරීම 3. අඩු කිරීම 3. අන්න හරි. ආ sorry. d 11. මොකක්ද ඒ උනේ? දැන් නිකන් හරි කාගෑරි මෙන්න මේ වගේ දෙයක් වුණොත් එහෙම ඒකට හේතුව තමයි data type එක text විදිහට තිබීම. එතකොට මේක text එකක් විදිහට තමයි අඳුනගන්නේ. මේක සමීකරණයක් විදිහට අඳුරගන්නේ නැහැ. මේ වගේ වුණොත් නිකන් හරි මෙතනින් මාරු කරගන්න number කියන එකට දාගන්න. number කියන එකට දාලා ආයෙ type කරන්න වෙයි. ආ නැහැ. එතකොට නම් type කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නිකන් හරි සමීකරණෙම පේන්න ගත්තොත් නම්බර් කියන එකට මාරු කරලා මේ ඩ්‍රොප් ඩවුන් එකෙන් ආයෙ පාර ඩබල් ක්ලික් කරලා එන්ටර් කරගන්න. එතකොට උත්තරේ වදිනවා. හරි. ජෙනරල් එකට දාගමුකෝ නම්බර් නැතුව. එතකොට නැත්තම් අර දශම ස්ථාන දෙකකුත් පෙන්නනවා. හරි. දැන් අපි මෙයා දිගින් දිගටම තව එකපාරක් ටයිප් කරමු. හරි. ඔන්න සමාන ලකුණ ගැහුවා. x ගේ දෙවෙනි බලය කියලා තියෙනවා. එහෙනම් මොකක්ද x ගේ දෙවෙනි බලය? e 11 e 11 වර්ගය කියලා මෙන්න මේ විදිහට කරගත්තා. අඩු කිරීම 5 5 ගුණ කිරීම e 11 e 11 හරි. අඩු කිරීම 3 3 අන්න හරි. දැන් කටියට වැඩේ තේරෙනවා. දැන් පොතේ අපි මේ විදිහට දිගටම ඔක ටයිප් කර කර යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙනවා ෆිල් හැන්ඩල් එක. ඒක භාවිත කරලා ඉස්සරහට තියෙන වැලියු ටික ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක කරන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ සෙල් එකේ මුල්ලට ආපුවම කර්සර් එක වෙනස් වෙනවා. මෙන්න මේ විදියට කළු පාට කර්සර් එකට වෙනස් වෙනවා. දැන් මේ ෆිල් හැන්ඩල් එකකට කියන්නේ ඒක ක්ලික් කරගෙන මෙන්න මේ විදියට දිගට අදගෙන ඉන්න ඕනේ. ඔන්න උත්තර ටික මේ විදියට නිර්මාණය වෙනවා. සයිට් එක වෙනන්න. හරි. අපි මේ විදියට මේ සමීකරණයක් ටයිප් කරගත්තට පස්සේ ඒ සමීකරණය සෝරි පොඩ්ඩක් කියන ඒ සමීකරණය ඒ සමීකරණය නම් දිගටම පාවිච්චි දැන් මේකටත් ඒක මේකටත් ඒක මේකටත් ඒක මේකටත් ඒක මේකටත් ඒක මේකටත් ඒකනේ හැම එකටම එකක්නේ. එතකොට අපිට පුළුවන් ඒ සමීකරණය ලියපු කොටෝඩ ක්ලික් කරලා එයාගේ මුල්ලට ගියපුවාම වෙනවා මෙන්න මේ ෆිල් හැන්ඩල් එක කළු පාට කර්සර් එක. ඒක ආවට පස්සේ ක්ලික් කරගෙන මේ විදිහට ඉස්සරහට ඇදගෙන යන්න. එතකොට මේ විදිහට මෙතන ටයිප් කරපු සමීකරණය මේ හැම එකටම එනවා. මේ බලන්න මෙතෙන්ටත් ඒක ඇවිල්ලා මෙතෙන්ටත් ඒ සමීකරණය ඇවිල්ලා මෙතෙන්ටත් ඒ සමීකරණය ඇවිල්ලා. හැබැයි ඒ එනකොට සෙල් එකේ තියෙන සෙල් ඇඩ්‍රස් එක වෙනස් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක Excel එක දන්නවා. ඒතකොට අපි ඒක අලුතෙන් කරන්න දෙයක් නැහැ. Excel දන්නවා දැන් මේක මාර්ක් කරගන්න ඕනේ කියලා. ඒතකොට මේ විදිහට ලස්සනට ඒක වෙනස් වෙලා උත්තර ටික අපිට ලැබෙනවා.
හරි දැන් අපි මේ බලන්න යන්නේ මේක එඩිට් කරගන්න හරි දැන් අපි හදා ගන්න යන්නේ අර xy chart එකක් ඒකට සිංහලින් කියපු නමක් මම ඉස්සල්ලා දැක්ක දැන් ආයෙත් ඒ නම මතක නැහැ වර්ගජ ශ්‍රිතයක් නේද කාටිෂීතනි පොඩ්ඩක් ඉන්න හරි දැන් අපි chart එකක් හදා ගන්න ඕනේ මෙන්න මේ දත්ත වලට අදාළව දැන් මට ඔයාලා කියන්න මේ දත්ත වලට අදාළව chart එකක් හදා ගන්න මුලින්ම මොකද කරන්න ඕනේ insert එකට ගිහිලා chart එකක් ගන්න හරි මම ඔන්න insert එකට ගිහිල්ලා chart එකක් ගන්න දැන් අපිට අවශ්‍ය කරන්නේ දැන් ඊට කලින් අර ටික select කරගෙන ඉන්න ඕනේ නේද ආ ඒක තමයි මම කරලා පෙන්නන්න ගියේ මොකද එතකොට වෙන්නේ කියලා හරි අපි බලමුකෝ මේ ක්ලික් කරලා මොකද්ද වෙන්නේ කියලා මේ chart එක නෙවෙයි ආ දැන් ඔයාලා මෙතනින් chart එකත් හොයා ගන්න ඕනේ හරියටම chart වර්ගය මම ක්ලික් කරලා බලලා හොයා ගන්න පුළුවන් හරි ඔන්න insert එකට ගිහිල්ලා ගත්තා ඒකෙ මොකුත් නැහැ සර් ඉස්සල්ලාම අපි කරන්න ඕලිදුම් දැන් සර් chart එකත් හොයනකොට සර් තෝරන chart එක පේන්නේ නැහැ හැමෝටම පේන්නේ නැද්ද මම මේ විදිහට drop down එක click කරාම නෑ සර් අයියෝ මෙච්චරද පේනුනේ නැද්ද පොඩ්ඩක් කියන්න නෑ සර් දැන් පේනවා නේ පේනවා සර් ආ ඔව් සර් ඉතින් දෙයියනේ ඉස්සල්ලා මම මේවා පෙන්නද්දි කවුරුත් කියුවේ නෑනේ පේන්නේ නැහැ කියලා හරි සර් ඉස්සෙල්ලා අර chart එකේ color වෙනස් කරනවා ඒක පෙන්නුනෙත් නෑ ඒක අර පහලට ආපු drop down වලට පේන්නේ නැතුව තියෙනවා අයියෝ හරි කමක් නැහැ ඒවා හරි මම ඒක ඉක්මනින් ආයෙ පෙන්නන්න හරි පුතේ දැන් insert එකට ගිහිල්ලා මේ විදිහට අපි chart එකක් දාගත්තොත් එහෙම his chart එකක් තමයි එන්නේ ආ පොඩ්ඩක් ඉන්න Excel එක අපිට ඩිය දන්නා මට පේන්නේ. එයා දන්නවා මේ chart එකට අවශ්‍ය ඒවා කොහෙන්ද ගන්න ඕනේ කියලා. ආ නෑ. මම select කරගෙන ඉන්නේ නැති මම දැක්කේ නෑ. මෙන්න මේ විදිහට his එකක් තමයි එන්නේ. මොකද මෙයාට දෙන්න ඕනේ දත්ත කොහෙද තියෙන්නේ කියලා අපි තෝරලා දුන්නේ නෑ. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ ඒ data ටික කොහෙද තියෙන්නේ කියලා select කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ විදිහට select කරගන්න ඕනේ. මේ විදිහට select කරගත්තාට පස්සේ දැන් Excel එක දන්නවා එහෙනම් මේ මේවට තමයි chart එක ඇඳලා දෙන්න ඕනේ කියලා. ඊළඟට යනවා insert එකට ගිහිල්ලා අපිට අවශ්‍ය chart වර්ගය click කරගන්නවා මේ විදිහට. දැන් මේ drop down එක click කළා මෙතනින් බලන්න පුළුවන් එක එක විදිහේ chart තියෙනවා. දැන් මම මේක click කරගන්නවා. මෙන්න අපිට ලැබිලා තියෙනවා. මේකට මොකද්ද කියන්නේ? වර්ගජ සිතේ කියලා තමයි පොතේ තියෙන්නේ. මට මතක නැහැ මේකට කියන නම. වෙන නමක්. මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙනවා. මේකට තව මොකද්දෝ නමක් තියෙනවනේ මට මතක නැහැ. වක්‍ර ප්‍රස්ථාර නේද මේවට කියන්නේ? ඒ ඔක්කොම ටික බලා ගන්න පුළුවන් ඔයාලට ඕ ලෙවල් වලට මං හිතන්නේ 9 පන්දියේ තියෙනවද මන්ද මේවා ඇත්තටම පොතේ අඳින්න තියෙනවා මේ විදිහට කොටු ගහලා නෑ සර් 9 පන්දියේ නැද්ද එහෙනම් 10 දී තියෙනවා ජී නෑ ওই જાති ප්‍රස්තාරනේ ආ එතකොට ඔයාලට මැත් වල මේ කරපු එකම කරන්න තියෙනවා ඈ මේ සමීකරණයෙන් x මේ sorry y හොයාගෙන ඊට පස්සේ මේ විදිහට ඇඳලා ඩොට් තියලා මාක් කරලා මේක යා කරලා මේ හැඩේ ගන්න ඕනේ මේ හැඩේ හරි ඒ අදාළ හැඩේ හදා ගන්න මේ වක්‍ර ප්‍රස්තාරය තමයි ආ වක්‍ර ප්‍රස්තාර හරි එතකොට ඔන්න දැන් අපි දන්නවා එක එක වර්ගයේ chart මෙතන තියෙනවා කියලා එතකොට chart මොනවද chart එකට අවශ්‍ය කරන දත්ත ටික select කරගන්නේ කොහොමද කියලා දන්නවා එතකොට chart එක තියෙන design එක වෙනස් කරගන්නේ කොහොමද කියලා දන්නවා chart එක අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒක අයින් කරගන්නේ කොහොමද කියලා දන්නවා ඒ දේවල් ටික දන්නවා දන්නවා තමයි දැන් මල කෙලියයිනේ
නෑ රෙකෝඩ් වෙනවා නේද? ඔව් සර් රෙකෝඩ් වෙනවා. සර් පටන් ගන්නකොටම මම රෙකෝඩ් එක ඔන් කරේ. අද මම පෝස්ට් කරේ නැද්ද? නෑ සර්. සර් රෙකෝඩ් එක ඔන් වෙලා තිබ්බේ මුලින්දලම සර්. ඔව් සර් අපි ජොයින් වෙද්දිත් ඔන් වෙලා තිබ්බේ. රෙකෝඩින් කියලා වැටලා තියෙනවා සර්. හරි හරි මම හිතුවේ රෙකෝඩ් වෙලා නැහැ කියලා. මම සාමාන්‍යයෙන් කරන්නේ ක්ලාස් එක ස්ටාර්ට් කරපු ගමන් පෝස්ට් කරනවා උගන්නන්න පටන් ගද්දි ණයෙත් මේ රෙකෝඩින් එක දෙන්නේ අද පෝස්ට් කරන්න යමත කියලා තියෙන නේද. අර ප්‍රශ්න අදිස්ස මේ එක තිබ්බා ඔන් වෙලා. හරි අම්මෝ මම රත් වෙලා ගියා ආයේ මේක රෙකෝඩ් කරන්න එපා ඔයාලට අප්ලෝඩ් කරන්න එහෙම නෝ. හරි 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 කවුද යඳින්නේ? මම පැහැදිලි නැහැ සර්. කයින් එක මකලා දාන්න. සර්. ඔව්ද යන්න. සර් සර්ගේ ලැප් එක සර් මේ Windows කීයද? මේක Mac එකක්. Apple computer එකක්. මේකේ තියෙන Mac ඕක. ආ සර්. සාමාන්‍ය ලැප් එකේ වගේම තමයි ඩිසයින් එක. ටච් බාර් එකක් එනවා. හරි ෂෝක් ඔප්ෂන් එකක් ඒක. ටච් බාර් එක දැකලා තියෙන කට්ටිය ඉන්නවද ටච් බාර් එක කියන්නේ මොකද්ද කියලා? නෑ. ඔව් සර්. ලැප් එක නිකන් තීරුවක් වගේ තියෙනවා නේ සර් ඇප් එක පෙන්නලා. අන්න හරි. එතකොට මේ ඉන්නක මම ඔයාලට එක පෙන්වන්නම්. මේක තමයි ජොලිම වැඩේ මේකේ තියෙන. මේ ලැප් එකේ මම ඔයාලට Apple logo එක lightning වෙනවා සර්. මොකද්ද? Apple logo එක lightning වෙනවා සර් ඔකේ. නෑ Apple logo එක අන්තිමට පත් උනේ 2012 මං හිතන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ සර් සර් කියන්න. සර් මේ මම දැම්මා game group එකක්. ඒක game group 2 කියලා. ඒක update කරනකොට සර් මේ කොහොමද සර් අපිට කොච්චර data ප්‍රමාණයක් ඇද්ද කියලා computer එකෙන් කියන්න පුළුවන්ද සර්? ඒකෙන් මොනවද ඔයා එකට දාන්නේ? ඒකේ සර් මං පොඩි මේ ෆයර් ගේම් එකක් දාගෙන තියෙනවා. ඒ සර් ඊටා කැපෙන්නේ ඔයා දාන එකේ සයිස් එකට තමයි ඉතින්. ඔයා ජීබී ඒක සර් මෙගාබයිට් 700ක් විතර වෙනවා සර්. එහෙනම් මෙගාබයිට් 700ක් කැපෙනවා. 750ක් විතර කැපේ ටිකක් වැඩිපුරත් කැපෙනවා. එතකොට සර් මේ ගේම් ගෲප් එක තියෙනවා. එතකොට සර් මේ ගේම් ගෲප් එක ඉන්ස්ටෝල් කරාගෙමුකෝ. ඒක සර් මේ ඒ හදපු ආයතනයේ නම එන්නත් ගොඩාක් වෙලා යනවා සර්. උමේ නිකන් ස්ක්‍රීන් එක උඩ යනවා උඩ ගිහිල්ලා නතර වෙනවා ආයෙමත් එනවා හෝම් එකට එනවා මේ පිසු නටලා තමයි සර් ආයෙමත් ඇතුළට යන්නේ කොහොම හරි ගේම් එක කොහොම හරි පැය භාගයක් විතර දඟලන්න ඕනේ සර් ඇතුළට යන්න ඒ ටිකටත් ඩේටා කැපෙනවා සර්. ආ ඔයා මේ ගේම් ගෲප් එකක් කියලා කියන්නේ ඔන්ලයින් ගේම් එකක හදාගත්ත ගෲප් එකක්ද? ඔව් ඔව් සර් ඒ කියන්නේ මේ ගේම් මම සර් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් සර්. මම හිතේ ඔයා Telegram group එකක් හදාගෙන අනිත් කට්ටියට ගන්න games upload කරනවා කියලා. නෑ සර් මගේ මේ game blob කියලා එකක් තියෙනවා සර් ඒකේ මේ නෑ. LD player කියලා එකක් තියෙනවලු සර්. ඒකේ මේ අපිට LD player එක දැම්මට ඒක ඇතුළට අපේ application එක ගන්න බෑනේ. මං this PC එකටත් ගිහිල්ලා download එකේ බලුවා. මේ player එක නම් පාවිච්චි කරලා නෑ BlueStack Knox වගේ ඒවා නම් මං පාවිච්චි කරලා තියෙනවා. බ්ලූස්ටැක් එක අවුල් කියලා කියනවා සර්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙන්නේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුණාමත් ගේම් එක ඇතුළට යන්න පරක් වෙනවා. ඒ වගේම ඔයාගේ එමුලේටර් එකක් නේ පාවිච්චි කරන්නේ. ඒ කිව්ව සර්. ටැබ් එකේ නෙමෙයි කම්පියුටර් එකට Android දාලා එහෙම. ඔව් සර්. ආ එතකොට දැන් ඔයා එකට දීලා තියෙන RAM එක ප්‍රමාණයක් තියෙනවා. ඒ RAM එක මදි නම් ඒ ගේම් එකට එතකොටත් ගොඩක් හිමීට තමයි ඇතුළට යන්නේ. ගොඩක්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තමයි බලපාන්නේ. ඔව් සර් මේ ඕක අප්ඩේට් කරන්න ගියාම අර ගේම් ගෲප් වල බෑග්ග්‍රවුන්ඩ් වලටත් කැපෙනවනේ සර් කම්පියුටර් එකේ. ඔව් එතකොට අර මං කලින් කිව්ව විදිහට 800ක් කැපෙන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් ඒකට අප්ඩේට් කැපෙන්නේ මං හිතුවා 200 ගාණක් සර් මේක අපයි 200 ගාණක්. ඒක කියන්න බෑ ඉතින් ගේම් එක අනුව වෙනස් වෙනවා ඔයා ප්ලේ කරන කාලය අනුව
ඒ යන ඔස ප්‍රමාණය පැයකට එක කැපෙන්නේ මේ ගහනවනංගේ මේ කැපෙන්නේ පැයකට රුපියල් 20ක් විතර මෙගාබයිට්. හරි හරි. සර් එතකොට සර් Windows 11 එහෙම යන වගේ Mac OS එකක් තියනවද? ඔව් මේ Mac මේ මට මතකත් නැහැ මොකද්ද කියලා. Mac OS 12 එකක් ඇත්ත මේකේ. 12 නෙමෙයි. ඔව් සර් අරක පෙන්වන්න නැද්ද? ආ බලමු. එකට කලින් මේක ස්ටොප් කරනවා. මම යකා වගේ හිටියානේ. ඒක වීඩියෝ එක පේන්නේ නැහැ. මගේ වීඩියෝ එක පේනොත් නැද්ද? එහෙනම් ලොකු දෙයක්. මේක තමා. පේනවද? ඔව් සර් පේනවා. නෑ සර් පේන්නේ නැහැ අපිට. නෑ සර් පේන්නේ නැහැ. මම වීඩියෝ එක ගැන සර් පොඩි ස්ක්‍රීන් එකෙන් පේන්නේ පොඩි ස්ක්‍රීන් එකකින් මගේ ෆෝන් එකෙන් ඇවිල්ලා ඉන්නේ දිල්ෂාන් ටීජී කියලා එකක් ඇති ඕ ඉන්නවා සර් අනේ නෑ සර් චුටකින් නෑ ආ ඔව් සර් හරි ඔව් සර් පේනවා ටච් බාර් එක කියන මේ තියෙන ලයිට් පත් වෙලා වගේ තියෙන මේ ලයිට් නෙවෙයි තියෙන මේක වෙනස් වෙනවා මේ සර් ටච් වෙනවා නේද ඒක ඔව් මේ චූට් ස්ක්‍රීන් එකක් තියෙන ඉතින් අපිට සද්ද අඩු වැඩි කරන්න වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් නේ දැන් මෙතනින් අපිට සද්ද අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට සර් ඔය මොකක් ටච් එක යන්නේ නැද්ද සර්? ටච් එක යන්න පුළුවන් අම්මෝ ඔය කියන්නත් එපා වවා. ඒ මොනවාද සර් මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ? මේකේ ටච් එක ගියොත් එහෙම ලෝකම අමාරු වෙටන දැන් මේකට හුරු වෙලානේ ඉන්නේ මේකින් කරගන්න. දැන් මේ මීටින් එක එන් කරන්න නම් පුළුවන් මෙතන ටච් කරලා. එතකොට අනිත් කාරණේ තමයි අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකට අනුව මෙතන තියෙන දේවල් වෙනස් වෙනවා. දැන් Excel එකට ගියාම මේ Excel එකට අදාළ දේවල් තමයි මෙතන පෙන්වන්නේ. උදාහරණයක් විදිහට ෆොන්ට් කාලයක මාරු කරන්න ඕන නම් මේ ක්ලික් කරලා මෙතනින් කැමති පාටක් දෙන්න පුළුවන්. සර් රෙකෝඩින් එක යනවා. හරි හරි. රුනේ සර්. සර් හැබැයි සර්ගේ ස්ක්‍රීන් එක ගන්න ලොකු වෙලා නැහැ සර්. කිව්වේ? සර් මේ පින් කරගෙන ඉන්නේ. පින් කරගෙන කරගෙන අපිට පින් කරගන්න ඕනේ මේකද මේක තමයි කන්ට්‍රෝල් බටන් එක. ඔයාලගේ CTRL කියලා තියෙන එක තමයි මේ කන්ට්‍රෝල් එක. මම ඔය කියන්නේ කන්ට්‍රෝල් එකත් එක්ක V ගහන්න. ඒතර මම ගහන්න ඕනේ command V. මම මේක ගහන ගමන් ඔයාලට කියන්නේ control V කියලා. option එක තමයි alt කියන්නේ. මෙතන තියෙන control my command කියලා තියන්නේ. දැන් මේක නම් control කියලා තිබ්බට මේක නෙවෙයි control key එක. මේක වෙන වැඩවලට පාවිච්චි කරන්න මේක එකේ. ඇත්තටම command එක විදිහට ගන්නේ sorry ඇත්තටම control එක විදිහට කරන්නේ command key. එතකොට සම 2012 න් MacBook එකේ lightning එක ආවෙම නැද්ද? 2012 න් පස්සේ ඒක ආවේ නැහැ. දැන් මේ වගේ තේනේ නිකන් මේ. නිකන් glass එකක් වගේ එකක් තියෙන්නේ. ඒ වුණාට සර් මං ආස lightning එකට. ඔව් ඒක ලස්සනයි. මේ මගේ කලින් තිබ්බ 2012 එකක්. ඒකේ නම් පත් වුණා. අන්න හරි Google profile pic එකේ තියෙන partner app එක තමයි. ඒක පත් වෙලා ගේනවනේ ඒක සුදු පාටට. ඔව් සර්. ඔව් ඒ partner app එකේ photo එකක් ඒක. සර්. ඔව්ද කියන්න. සර් අපි Google එකේ මොන හරි account එකක් හදුවා නම් සර් අපි ඒක FB එකෙන් මාරු කරගන්න FB එකට හරව ගන්න කොහමද සර් Google account එක computer එකෙන් ඒ කියන්නේ සර් අපි computer එකේ Google එකට ගිහිල්ලා අපි Google එක මේ දැන් සර් මම මේ
Google එකට ගිහලා account එකක් හදුවකේ මොකද මම ඒක දැන් FB Google එකෙන් හදපු එක FB එකට දාගන්න බැයිද සර්? එහෙම කරන්න බෑ ඔයා ඒ කියන්නේ කම්පැනි දෙකක්නේ කම්පැනි දෙකක් වෙබ්සයිට් දෙකක් ඒකට Facebook මේ Google account එක Facebook එකට මාරු කරගන්න එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැයිද සර්? එහෙම කරන්න බෑ. ඔයා අලුතෙන් හදන්න ඕනේ. ඉතින් හදන වෙලාවේදී ඊමේල් එක විදිහට ඔයාගේ Google account එකේ Gmail address එක දෙන්න පුළුවන්. එතකොට එතකොට සර් අපි ඒ කරපු account එකේ තියෙන සියලුම දේවල් ඒ account එකට ඒ තිබ්බ විදිහට වෙනවා සර්. කිසිම දෙයක් මාරු වෙන්නේ නැහැ. එතන නිකන් ටයිප් කරන්න පුළුවන් ඔයාගේ ඊමේල් එක මේකයි කියලා. එතකොට password එක අමතක වෙච්ච වෙලාවකදී වගේ ඒ ඊමේල් address එක භාවිතා කරලා password එක reset කරගන්න පුළුවන්. ආ සර්. වෙන දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර website වල ඔයාලා button එහෙම දැකලාද sign with Google කියලා තියෙනවා. ඒ වෙලාව ඒ වගේ වෙලාවකදී පුළුවන් අර Google account එක පාවිච්චි කරලා අපි විස්තර පුරවන්නේ නැතුව අපේ නම උපන් දිනේ වගේ දේවල් අපි පුරව අතින් පුරවන්නේ නැතුව Google account එකේ තියෙන විස්තර වලින් auto account එකක් හැදෙනවා වගේ ඔයාලා දැකලා sign in with Google කියලා සමහර website වල තියෙනවා. එතකොට sign in Zoom එකේ පුළුවන් සර්. ඔව් Zoom එකෙත් තියෙනවා. අන්න හරියට. එතකොට sign in with Google touch කරලා ඔයාගේ email address එක තෝරලා දුන්නාම email එකට දුන්න නම ඔයාගේ උපන් දිනේ ඒ විස්තර ටික අරගෙන auto account එකක් හැදෙනවා. නැත්නම් අපි type කරන්න ඕනේ ඔක්කොම ටික අතින් ඒක ගන්න කිසිම දෙයක් කියන්නේ නැහැ නේ සර් මේ account එක ඒ විදිහටම වුණාට මොකද ඇහුන්නේ කිසිම දෙයක් මේ යන් මාරු වෙන්නේ නැහැ සර් ඒකම email එකයි එකම password එකයි තිබ්බත් ඔව් මාරු වෙන්නේ නැහැ ආ සර් මොකද ඒක එකිනෙකට වෙනස් තැන් දෙකන්නේ Facebook එකයි Google account එකයි කියන්නේ එතකොට ඒ දෙකේ මාරු වෙන්න දෙයක් ඇත්තරම නැහැ මන් දකලා තියෙනවනේ සර් වීඩියෝ වල තියෙනවා Google account එකක් මේ Facebook එකට මාරු කරගන්න කොහොමද කියලා මාරු කරන්න බෑ කනෙක් කරගන්න පුළුවන් ඒ කියන්නේ මං අර කිව්ව විදිහට ඔයාගේ email address එක විදිහට Gmail එක දීලා තියන්න පුළුවන් ආ සර් thank you හරි ඈ ඔලුද මොකෝ උනේ ලැප් එක තාම එන්නමයි සර් මේ බලන්නකො ඔන් වෙනවා ඔෆ් වෙනවා